ඉතින් ඉස්සෙල්ලා කතා කරගෙන ඉමු මොනවාරි ඔයගොල්ලන්ට ගැටලුවක් තියෙනවා නම් ඉස්සෙල්ලා සාකච්ඡා කරලා බලමු ඊට පස්සේ මදුපිණ්ඩික සූත්‍රය දැන් මම අර පළවෙනි න්‍යායට අනුව ඔයගොල්ලන්ටම තේරෙයි දැන් ඒක කිව්වත් මොකද වෙන්නේ හරිනම් මේක අර මුණී කිව්වේ සූත්‍රයම වෙන්න ඕන දැන් එහෙම වුණොත් තමයි හරි අපිට නම් හිතේ ඒක අලුත් එකක් හොඳ එකක් ඉගෙන ගත්තොත් හරි කියලා නේ දැන් පළවෙනි එක ඉගෙන ගත්තා නම් ඒකම තමයි මේකත් වෙන්නේ ක්‍රමයේ විතරම වෙනස් වෙයි ඒ කියන්නේ ඕ ඉදිරිපත් කරන විලාසය වෙනවා දැන් ඕකේ කියන එක තේරුම් ගන්න ඕනේ මේ සූත්‍රේ කොහොමද ලක්ෂණ තියෙන්නේ දැන් නම් මේ තියෙන ගැටලුව පොඩ්ඩක් කතා කරලා අපි දෙවෙනෝ ඒ ගැන සාකච්ඡා කරමු දැන් බලන්න අනිකයටත් මේක පොදුවේ එන්න පුළුවන් නම් අදාළ නොවෙන්නත් පුළුවන් අනිකයි කරුණ මේකට වැඩිහත් මේ උත්තරේට අනුව හැසිරෙන්න යන්න එපා හැමෝම නමුත් දැන් මේ අහලා තියෙන ප්‍රශ්නේ වැදගත්කමක් තියෙන හින්දා මම ප්‍රශ්න කියනවා කායानुපස්සනාව වඩන විට කයේ දැනීම් මෙතරම් ප්‍රකට නොවන බැවින් බොහෝ විට සිදුවන්නේ ආස්වාද පාස්වාදයටම කොටු වී සිටීමයි කොටු වීමයි මෙවන් අවස්ථාවලදී සිතට එන සිතුවිලි වෙත යොමු වීම වරදක්ද කියලා බලන්න ඕනේ. වරදක් නොවේ නම් මෙවැනි අවස්ථාවල චිත්තානුපස්සනාව වඩන්නේ කෙසේද? කියනක. දැන් මෙවැනි මෙවන් අවස්ථාවල සිතට එන සිතුවිලි වෙත යොමු වීම වරදක්ද කියන එකට උත්තරේ වරදක් නෙවෙයි කියලා. තේරුණා නේද? හැබැයි මෙතන වරදක් නෙවෙයි කියන්නේ රෙගුලාසි ඕනේ. ඒ රෙගුලාසි කියන්නේ එන දේ ගැන අර කයෙන් දැනෙනවා වගේම මලමිනිය වගේ අවධානයක් විතරයි. ප්‍රතිචාර බෑ. ඒ කියන්නේ සතියක් විතරයි තියෙනවා. තේරුණා නේද? ආන්නේ රෙගුලාසි උඩ වරදක් නෙවෙයි. කියන්නේ ඒ රෙගුලාසි වලට අනුගත නම් ඒන සිතුවිලි දිහා නිකන් අහගෙන ඉඳලා බලාගෙන ඉන්නව අනුන්ගේ දේවල් පිළිහෙල බලා ඉන්නවා වගේ එකක් නම් ඒක ප්‍රතිපත්තාණයමයි. ternaryද කිසිම අඩුවක් නැහැ. ඔය කය ගැන බලා ඉන්නවා හා සමානමයි. කය දැනෙන්නේ මොනවද අර උණු වීතල චන්දන කම්පල ඔබ බලා දැනගෙන ඉන්න සතිය ඒකමයි මේක. වෙනසක් නැහැ. දැන් ඊටවට අහන එක බලමු. වරදක් නොවේ නම් මෙවන් අවස්ථාවල චිත්තානුපස්සනාව වඩන්නේ කෙසේද? එතකොට මෙවන් අවස්ථාවල ඉන්නේ චිත්තානුපස්සනාවේ කියලා දැනගැනීමයි ධර්මය. ආයි වඩන්නේ කොහොමද කියන එක අදාළ නැහැ. තේරුණා නේද? මේ ඉන්නේ චිත්තානුපස්සනාවේ තමයි. ඒක තේරුණා? දැන් අනිත් පැත්තේ ඒකට ඒක හොඳයි මමත් එහෙනම් මාරු කරන්න ඕනේ කියලා අදහස් ඇති කරන්නේ මේ පාමේ. අර ඒක වැරදි. තමයි යන්නේ ඉතින් යන්න මේ අහපු ප්‍රශ්නෙට උත්තරේ දුන්නේ. මාරු කරන්න යන්න ඕන නෑ කවුරුවත් මේ කියන එකට උත්තරේ එතකොට ඒක සාර්ථක වෙන්න ඕනේ නෑ ඕමෑ එහෙම හිතන්න බෑ දැන් ඒකේ අපිට ඇත්තටම දෙන්න බෑ මේකෙන් කොයිකද හරි කියලා කොයිකක් හරි තේරුණා සමහර විට මේ මේකට යන්නේ නැතුව ආස්වාද පාස්වාදයේ මේ ඉන්නේ කේදී අර කියන නසන්න සංනී නවිසන්න සංනී කියනට යන්න පුළුවන් යාට ඒ යන්නේ උඩ ආස්ථාප පාස්පාසේ හරහායි. දැන් ප්‍රශ්නේ තියෙන්නේ ආස්ථාප පාස්පාසේ විතරක් තනියෙන් මේක තනි දෙයක් විදිහට කෙනෙක් භාවනාවට යොදා ගන්න හොඳ නැත්නම් මේක දිනුනොත් මොකද වෙන්නේ? එයා අනාපේ. මෙන්න මේ අවධානයෙම හින්දායි අර කයට අපි මේ ආස්වාද පාස්පාස කියන්නේ කයේ දෙයක්මයි. කයට අහුවෙන කයේ ස්පර්ශයන්නේ. එතකොට අර කයේ දැනෙන උණුසුම් සීතල කියන්නේ කයර දැනෙන ස්පර්ශයයි. දැන් ඇයි අර ආස්වාද පාස්වාදයේ නොකලකා ඒකත් එක්ක අනිත්‍ය ගන්න කියන්නේ දැන් මෙතන ඊගාවට මේ තණ්හාව කියන්නේ මේක අපේ නැතිලා නෙමෙයි මේ ටික කරන්නේ තණ්හා අනුසය අපි ළඟ තියෙනවා
දැන් තණ්හා අනුසය කරන්නේ සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ට සාමාන්‍යයෙන් අර දැන් පෙලක් ඒවට ඔයගොල්ලෝ විරුද්ධ වෙනවා. දැන් කටයුතු වලට ළමයි ගෙනම ඔන්න මේ දරුවෝ කිව්වා මේ වැඩි නරකයි කියලා ඔයගොල්ලෝ විරුද්ධ වෙනවා. නමුත් හැමදාම එකෙන් බේරෙන්න බැරුව දරුවා ඒක කරනවා. එතකොට දැන් විරුද්ධ වෙන්නේ නැතුව ඒකට උදව් කරන ගැටි එක කියන්නේ. දැන්වත් ඒ වගේ ස්වરૂපයකට මෙතෙන්දී මේ වැඩේට තණ්හාවේ නිවර්ණ හරහා උදව්වක් විදිහට දීලා මේ දැක්මක් හදලා දීලා වැඩ පිළිවෙලට අර තනි ආශ්‍රාසයට කොටු කරගෙන ඉන්නකොට ඒක නැති වුණොත් එයා යන්නේ හිස්තැනකට. අන්නේකින් ගලව ගන්න බැරි වෙන එකයි මෙතනදී ප්‍රශ්නේ. තේරුණානේ? ඒක නොවේ නම් කිසි ගැටලුවක් නැහැ. ආශ්‍රාසය විතරක් ඒක. දැන් තේරෙන්න ඕනේ මෙච්චර කාලෙ ඇයි කයට මාරු වෙන්න කිව්වේ? අර හිස්තැනකට ඇදලා ගන්නවා ගන්නව ඒ ඇදලා ගන්න එකේදී අහුණු කවුරුහරි ඒක අපි බණ කියලා නවත්තන්න පුළුවන් එකක් නෙමෙයි. ඒකෙන් අහවව ගන්න බැරි වෙනවා දෙලක් අය. මොකද ඒක හරි සමීප දැන. ගැටලුවක් නැහැ. මේවා දැන් එතනින් හා මොකවත් එහෙම හිතන්න එපා. මේවා කොහොම කරත් එකම දේ. තේරෙනවද? හැබැයි සීමාව පන්නේ. සීමාව පනින්න නිකන් කරනවා නෙවෙයි. අර හුදු නිරීක්ෂණයේ මලවිණි වගේ බලන එක තමයි ඕනේ. බලන්නේ පය ගැනද, හිත ගැනද කියන එක වැඩක් නෙවෙයි දැන්. හැබැයි මතක තියාගන්න යමෙක් පුරුදු වීගෙන යනකොට කය ගැන බලන්න පුරුදු වෙන එක්කෙනා කයම තේරෙනව නම් කමක් නැහැ. ඒ කියන්නේ අමාරු වෙන්න ඕනේ නැහැ. නමුත් එයාට හැකියාවක් තියෙනවා අවදානි හිත ගැනත් බලන්න ඔය විදිහට. අවදානි ඒකට නිකන් ඉරයන්ති නෙයි. අපි වායාසයෙන් යන්න ඕනේ, පුරුද්දෙන් යන්න ඕනේ, නිරායාසයෙන්. කොයි කියා නිරායාසම අනික්වත් තියෙනවා. දැන් මේකත් වැදගත් වෙනවා. අකුසල් සිතක් ආවව දැනෙන විටය එතනම අත්හැර යුතුද? නොයසේ නම් එවැනි සිතක් ඇතිවීමට හේතු විමසිය යුතුද? මූල හේතුව සොයාගත් පසු කළ යුත්තේ කුමක්ද? ඈ මොකක්ද එන්නේ? ඔව් දැන් මේ මේකදී ඔන්න බලන්න දැන් අපිට හිතෙන විදිහ මේ ධර්මය අහනකොට වුණත් අපි යන අපේ චින්තන රටාව අපේ මට්ටම අපි ඉන්න තැනදී තේරුණානේ. දැන් අපි මේ හැම දෙයක්ම අන්තිමට කතා කරන්නේ බර කරලා කතා කරන්නේ ප්‍රඥා ශික්ෂාව කියන එක අමතක කරන්න එපා. දැන් මම මේ කියන බණ ගොඩක් මේ කියන සාකච්ඡා පැහැදිලි කිරීම කොහේද සීල ශික්ෂාව නෙමෙයි මේ කියන්නේ. සමාධියක් නෙමෙයි දැන් ප්‍රඥාව. එකෝනේ එතකොට දැන් ප්‍රඥාවට අනුගතව තමයි මේ මම කියන වචන වල වැඩි නැඹුරුතාවයක් කියන්නේ. ඒ කියන්නේ ඔයගොල්ලෝ ප්‍රඥා ශික්ෂාව සංවර්ධනය කරගන්නේ කොහොමද කියන එකට. එතකොට දැන් මේකේදී වරදින්න පුළුවන් කවදාවත් සීල ශික්ෂාවට මේව ගැලපෙන්නේ නැහැ. ආමිතියට ගැලපෙන්නේ නැහැ. තේරුණානේද? ඒක කියලා දැන් ප්‍රඥා ශික්ෂාවදී ආමිතිය කරන්න යන්නේ නැහැ කවුරුවා. එහෙම පරිලෝක ගන්නත් බැහැ. සීලයක් විතරක් ආරක්ෂා කරගෙන පරිශීලිය ආරක්ෂා කරන ගෙදර නිකන් ඉන්නකොට මේවා මේ මං කියන ඒවා අනුගමනය කරන්න යන්න බෑ කාටවත්. තේරුණානේ? එතකොට මේ කියන දේවල් අනුගමනය කරන්නේ කොහේද? භාවනාවක් කරලා අපි අර වගේ සුදු නිරීක්ෂණයකටපත් වෙලා ඉන්න තැනකට අදාළවයි මේ කතාව කොහොම දැන් මේ කතා කරන්නේ. සාකච්ඡා කරන්නේ. ඔබ අමතක කරන්න එපා. නැතුව මුළු ජීවිතයට මේක ආදේශ කරන්න ගිහින් අමාරු වෙටෙන්නත් එපා. ඒක විශේෂයෙන්ම දැනගන්න. දැන් ඔයගොල්ලන්ගේ ජීවිතය හැම වෙලෙම ගෙවන්නේ විපස්සනා භාවනාවක නෙමෙයි. ඒක දන්නේ නැතුව ජීවත් වෙන්න බෑ. තේරුණා නේද? ඔයගොල්ලෝ වැඩිපුරම ජීවිතය ගෙවන්නේ සීල ශික්ෂාව. පන්සිල් ආරක්ෂා කරගෙන. තේරුණා නේද? ඒතකොට පන්සිල් ආරක්ෂා කරනකොට මේවා ඇඟට ගන්න එපා. මේ කියන ධර්ම කාරණා හිතන් දෙපා. මෙහෙම කල්පනා කරන්න යන්න එපා. ඒක කල්පනා වෙන්න පුළුවන් තරම් නෙමෙයි. තේරුණා නේද? එතෙන්දී අපි යන්නේ අපේ ආරක්ෂා වෙන්න ඕනේ පන්සිල් කැඩුණාද නැද්ද කියන එක. දැන් අපිට හිතේ නිකම්ම අපේ පන්සිල් ආරක්ෂා වෙනවා කියලා එහෙම හිතන්නත් එක. අපි හිතල්පනාවක් තියෙන්න ඕනේ මේක කැඩුණාද නැද්ද කියලා. ආ ඒක තිබුණා නම් ඇති. එතෙන්දී ගාව ගන්න එපානේ. ඉතින් මේ ප්‍රශ්නේදී මෙන්න මෙහෙම
තේරුම් ගත්තම තමයි මේක සාර්ථක වෙන්නේ. අකුසල සිතක් ආභව දැනෙන විට ඒ ඇත්තම අත්හල යුතුද? නෑ. මේ කියන්නේ ප්‍රඥා ශික්ෂාවයි. ප්‍රඥා ශික්ෂාවේදී අකුසල සිතක් කියලා දැනුණා නම් මෙයාට ඒක අකුසලයක් කියලා දැන ගැනීමමයි ප්‍රඥාව. ඒකට මොනවා හරි කරන්න යෑම අවිද්‍යාව. තේමනේද? දැන් සීල ශික්ෂාවේදී ඕක නෙමෙයි. දැන් හිතෙනවා මදුරියෙක් මරන්න. නොකර ඉඳීමයි එතන තියෙන සම්මස්ස කතා ප්‍රඥාව. ඒ කියන්නේ ඒක දැන. තේමනේ? ඒක අපි අහලා ඉගෙනගත්තේ දැනම. ඒක යොදන්න ඕනේ දැන්. ඒකට කතා මරන්න නැති වීඩියෝ තමයි හරි. එතන. විනුම එතනයි කියන්නේ. ප්‍රඥා ශික්ෂාවේ මේ කියන්නේ මේ භවනා කරනකොට විපස්සනා භවනා කරනකොට මලමිනියක් වගේ අර නිරීක්ෂණය ඉන්නකොට ඔයගොල්ලන්ටම තේරෙනවා ඔයගොල්ලන්ගේ හිතේම ඇති වෙනවා මොකක් හරි දේශසහගත ස්වરૂපයක්. එතකොට ඒ කියන්නේ දේශසහගත හිතක් අකුසල හිතක් කියලා අපි තේරුම් ගන්න පුළුවන්නේ. දැන් එතෙන්දී ඔයගොල්ලෝ මොකද කරන්නේ? මේක නැති කරගෙන මම ඉක්මනින් කොහෙට හරි වෙන ආරම්භයකට යන්න ඕනේ කියන එකද මේ අපේ විසඳුම නැද්ද කියන එකනේ දැන් මේ විසඳුම දෙන්න ඕනේ. යන්න ඕන එක නෙමෙයි ඇත්තටම මොකද විසඳුම. ඒ මේක දේශසහගත අරමුණක් මට ආවා කියලා සතියෙන් දැක්කේ. දැන් නම් මම මිනිහට මනාවරෝනේ අර වෙනස් කරන්නේ. ඒ කියන්නේ ඒ ඇති කොහෙද අකුසලයක් වෙන්නේ? අකුසලයක් වෙන්න බෑ නේද? අකුසල වෙන්න අකුසල හිතක් මෙතනින් හිතෙන් ජනිත වුණාට අකුසලයේ කර්ම පතයක් දක්වා යන්න නම් වාචා සම්මන්තා ජීව එක්ක මේක ගැටෙන්න ඕනේ. දිනු වෙලා කෙලවර වෙන්න ඕනේ වාචා සම්මන්තා ජීව. ඔයගොල්ලන්ගේ නෑ ඉඳගෙන භාවනා කරනකොට වාචා සම්මන්තා ජීව සක්‍රියද නේද? ඔය කියන තැනකදී සක්‍රිය නැත්නම් ඔහෙ ආපුද? ඒක දිහා බලන්න. මලමිනිය. ඒක යා? ඈ? සක්‍රිය වෙන්නේ නැහැ. දැන් සක්‍රිය කතාවක් ඔතෙන් අදාළ නැහැ. සක්‍රිය වෙන්නේ කොහොමද? නෑ ඒක නැගිල්ල හින වෙලාවනේ සක්‍රිය වෙන්නේ. භාවනාවේ ඉන්නවනම් කොහොමද වාචා සම්මන්තා ජීව ඔය කියන තැනකදී නම් වාචා සම්මන්තා ජීව නෙවෙයිද? ඒ කියන්නේ ඒ වගේ වැඩ ගන්නෑ. තේමස් මම මේ කියන්නේ දෙය. එතකොට එතන අනු විපස්සනා මොකක්ද? අකුසල සිත ආභවග දැන ගැනීමමයි කරන්නේ. තේරුණානේ? ආභව අකුසල සිතක විකල්පය දෙවුවොත් ඔයගොල්ලන්ගේ ඒක ප්‍රතික්‍රියාව. ප්‍රතික්‍රියාව කරන්න ඉන්න ඕනේ මම. එතකොට ඒක ආභව විදිය නිකම් බලා හිටියා නම් ප්‍රතික්‍රියාවක් නෑ. පුදු නිරීක්ෂණය. ඒ නිරීක්ෂණය තියෙන්නේ හැබැයි ඔතන ඔයගොල්ලන්ගේ ඇත්තටම තියෙන්නේ එතකොට ධම්මානුපස්සන. චිත්තන වස්නානේ මේ අවසර සිත නෙමෙයි දකින්නේ මේ වෙලාවේදී. අර කියන ධම්මානුපස්සනාවේ ඔයගොල්ලන්ට සබ්බ පහක් කියවනේ මං. පළවෙනි පබ්බේ මොකද? නීවරණ පබ්බේ. මේක කාම ඡන්දේද ව්‍යාපාදේද ওই පහෙන් එකක් තමයි තියෙන්නේ. මේක දැන් අත්තිමේ අධ්‍යත්තං කාම ඡන්දං පජානන. මේක දැන ගැනීම ධම්මානුපස්සන. ප්‍රතික්‍රියා දක්වන්නේ නැතුව ඒක දිහා බලන්න. ඇති වෙයි නැති වෙයි. ඊට වැඩි දෙයක් වෙන්නේ මෙතෙන්. ඒක තව සක්‍රීය වෙලා කර්මපතේකට යන්න බෑ. මොකද තුන් දෙනෙක් නිරුද්ධ කරලා ඉවරයි. වාචා කම්මන්තං ජීවේ ඉන්නෝනේ ඒක කරන්න වැඩක් කරන්නේ. හේතු හොයන එක වැඩක්. බෑ. ඒක මුලින්ම ඉන්න කියන්නේ මේක කල යුතු අවසාන වැඩි. අවසාන වැඩේ කෙරෙන විදිහක් තව කියලා දිනවා බුදුහා. අපිට ඕන විදිහට කරන්න බෑ ඒ අවසාන වැඩේ. මේ විදිහට විතරයි කරන්නේ. නෑ පන්සිල් ප්‍රාර්ථනකොට ඊට වැඩි අවධානයක් ගන්න ඕනේ ඉතින්. ඒක දැක්වෙනකොටම ඒ තමම උත්සාහ ගන්න ඕනේ මේකෙන් වළක්වා ගන්න. නැත්නම් අතන කඩාගෙන යන්න පුළුවන්. එහෙනම් තියෙනවා කාර හරිය අත ගහ උස්සනවා ගන්න. ඒ මේ අතර තුන නවත්ත ගන්න එයා දක්ෂ වෙන්නේ. තේරුණානේ? මෙතෙන් දිහේ මේක වෙන්නේ නැහැ. තේන්තියක් වෙන්න පුළුවන්. නමුත් අපි ඊට කලින් තේන්තියෙන් වැඩ ගන්න කොහෙන්ද අතිපයි. ඒකට සම්බන්ධ නැහැ දැන්. ඊට කලින් අක්‍රිය වෙලා. ඒකයි. ඒකයි. දැන් තේරුණානේ? ඒකේ මූල හොයන එක සම්පූර්ණ වැරදි. පරේක්ෂණයක් නැහැ භාවනා. උපසනාවේ
ධර්මයේ විවසන්න විමසන්න එහි ගැඹුර වැඩි වේ. ඒක හරි. වැටේ. ගැඹුර වැටේ. මෙහි ප්‍රතිඵලය වන්නේ සද්ධා වැඩි වීමයි. ඒකත් හරි. සද්ධාව කියන්නේ විශ්වාසය වැඩි වෙනවා කියන එක. මේ කියන දේ ගැඹුරව ගැඹුරට ඒවා තේරෙනවා විශ්වාසය වැඩි වෙනවා. ඒක වැරද්දක් නෑ. ඒක නිකන් අදහසක් නේ. මේ தත්ත්වයේ යටතේ ධර්මයේ ප්‍රියවස්තුවක් වෙනවා. අනිවාර්යෙන්ම ධර්මයේ මම කිව්වේ ටෙන්ෂන් කෝලමිය තියෙන්නේ ඕක කියලා. ධර්මයේ ප්‍රියවස්තු වීම නෑ නෑ සද්ධාව කිය ප්‍රඥාව උනත් මේක ප්‍රියවස්තුවක් වුණොත් ධර්මයේ නේ ප්‍රඥාව කියන්නේ මොකද මම නේද මම. දැන් අනේ මොකක් හරි ලොකු වෙන්නේ කාටද මට නේ. ගැඹුරු ගැඹුරු ධර්මයක් තේරෙන්නේ මම නම් මම ඉන්නවා නම් මට තේරෙනවා නම් ඒක සත්‍යනේ. ඒවා මේ පොඩි කතා ඔය. තේරෙන්නේ නේද? රැවටෙන්න එපා. මෙතන තමයි අපි අහු වෙන තැන. මේ ධර්මයේ ඕනේ මොකද්ද මේ බුදුහාමුදුරුවෝ කියන පණිවිඩය කියලා එක දැනගන්නයි. තේරෙන්නේ නැතුව අපිට ධර්මීය අරගෙන මේකේ එක දේවල් කරන්න නෙමෙයි. ඒකෙන් හින්දා බුදුහාමුදුරුවෝ පෙන්නන පැහැදිලිවම මගේ ධර්මයේ යන්න කලින් බුදුහාමුදුරුවෝ ධර්මයේ මගේ ධර්මයේ මොනවද මෙන්න එහෙම සත්‍ය හතරක් තියෙනවා නේද? මතක තියාගන්න කියලා වෙන පාඩම් දෙකක් උගන්වනවා හැමෝටම. සත්‍ය හතර තියෙනවා වගේම මගේ ධර්මය ෂර්පේක. ඒකත් උගන්වනවා බුදුහාමුදුරුවෝ. පහුරක් වගේ. ඒකත් උගන්වනවා. ඔය දැන් එතකොට ෂර්පය පහුර කියන එක යොලි. තේරුණේ නැහැ. තරපයන අල්ලන තැන වැටෙනවා කනවා. එතන ඒ වගේ ධර්මයක් කනවා. හපානවා. ඒක අනිවාර්යෙන් නැහැ. මෙච්චර කල් හපාගාලම මේ සංසාරය. මේ ධර්මිය හපාගාල වැඩි. තේරුණේ නැහැ. ඒකින්ද මේ ධර්මයේ කන්න අපහසුයක් නෙවෙයි බුදුහාමුදුරු දෙන්න එකයි මම මේ කියන්නේ. මේ හිමිකම් මෙතන තියෙන්නේ. ඒක හරි තැනින් අල්ලන්න ඕනේ. හරි තැනින් අල්ලලා හරි තැනම ගෙනියන්න ඕනේ ඉස්සරහට. වරදින් නැතුව මේකෙන් රැක්මාරු වෙන්න නැතුව යන්නමක් ඕනේ. ඒක නිසා එතන ඒ විදිහට හිතන්න ඕනේ මේ. මේ தත්ත්වයේ යටතේ ධර්මයේ ප්‍රියවස්තුවක් වෙනවාද කියන එක අනිවාර්යෙන් වෙනවා. ප්‍රියවස්තු වෙලා නෙවෙයි ඉතින් දැන් කට්ටිය කියන්නේ මේ සංසාරයේ එකඩ වෙන්න දියෙන වෙලක් කට්ටිය කියන බෝධි පූජාවවත් කරනවා. මොකක්ද ඒ වගේ ප්‍රියවස්තුව? බෝ පූජා. එලක් අය කියනවා මේ සංසාරයේ එකඩ වෙන්න තියෙන ලේසිම හොඳම ක්‍රමෙන් දන් දීම. මොකද්ද ප්‍රියවස්තුව? දානි. ධර්මයේ නෙවෙයි දානි. එලක් අය කියනවා සීලය කියලා. එලක් අය කියනවා සමාධිය කියලා. එලක් අය කියනවා මේ ත්‍රිපිටක ධර්ම ඉගෙන ගැනීම කියලා. මේක ප්‍රියවස්තු වෙලා නෙවෙයි. මේකක් වාස්ත බුදුහාමුදුරුවෝ කියන්නේ මගේ ධර්මයේ අවසාන කරන සත්‍ය දකින්න ධිරාජ අෂ්ටාංග මාර්ගය. එතකොට ප්‍රිය වස්තුවක් වෙන්නේ නැහැ. ආර්ය අෂ්ටාංග මාර්ගය ප්‍රිය වස්තුවක් නෙවෙයි. ඒක ශික්ෂාවෙන් යන්න ඕනේ ක්‍රියාකාරකම්. වඩන්න කියලා නේ කියන්නේ. මේක ගැන විග්‍රහ කරන්න කියලා ඉගෙන ගන්න කියලා කියන්නේ නැහැ. තේරුම් ගන්නවා මොකක්වත් කියන්නේ නැහැ. වඩන්න. වඩන්න නම් අපි ළඟ තියෙන එක මොකක් හරි වෙනස් කරන්න. ඒක නිසා ප්‍රිය වස්තු වෙනවා. ඒක අමතක කරන්න එපා. මේ ධර්මයේ ප්‍රිය වස්තු වුණාට කමක් නැහැ. ඒකෙන්මයි බලයේ ඉන්නේ සීල ශික්ෂාව. දැන් මම කියවනේ වරද්ද ගන්න එක මේ කතා කරන වචන ඔක්කොම දීන්නේ කොහෙටද? ප්‍රඥා ශික්ෂාවත් එක්කයි කතා කරන්නේ. එතකොට ඔය සීල ශික්ෂාවට හොඳයි. මොකද මෙහෙම ධර්මයේ ප්‍රිය වස්තු කරගන්නේ තරමට තමයි සීල ශික්ෂාව සම්පූර්ණ වෙන්නේ. නෑ අනිවාර්යෙන් පිය වස්තු වෙනකොට උපාදාන වෙලා තිබුණායි. පිය වස්තු හදන්නේ මමනේ. ඒ පිය වස්තු හදන්නකොට උපාදානය කියන එක ඉවරයි. එදිරක් ඉවරයි. නෑ අවාසි නෙමෙයි කියන්නේ. මෙතන පටලෝ ගන්න එපා. දැන් ධර්ම දැන් ඇයි මම මෙච්චර මේව ප්‍රශ්න අහනවට බැරි වෙනා ප්‍රශ්නම නේද මේ සාකච්ඡා කරන්නේ. ඇයි මෙහෙම කරන්නේ කියලා තේරෙනවද? මේක බුදුහාමුදුරුවෝ දීපු ක්‍රම වේදී අපි කරන්නේ. තේරෙනවා නේද? මේකෙන් පිටකරලා දෙයක් කරන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ කියන්නේ අපිට මේ ධර්මයේ නිකන් ඇහුවට තේරෙන්නේ නැහැ. තේරෙනවා නේද? කියෙව්වට තේරෙන්නේ නැහැ. තව තව අහන්න. සුතමේ ඥානෙ වැඩි කරගන්න. තව තව සාකච්ඡා කරන්න. තේරුණා නේද? දැන් ඒක තමයි මේ කරන්නේ. දැන්
අතන දැන් අපි මං පෙන්වන්නේ සත්‍ය ඥානිය. අපි දැන් ශික්ෂාවක් කියා දුන්නානේ කරන්න. ඒක පැහැදිලිව කිව්වා මෙන්න මේකයි අපි කළ යුත්තේ. දැන් ඒ වෙන හුඟක් අයට මේක වටින දෙයක් මෙහෙම තමයි අපි මහන්සියෙන්න ඕනේ කියන එක ඉන්නවා. ඒක කරනවා. නමුත් ඒක රත් පොතෙන්ද බලපානවට සත්‍ය ඥානිය. ඔය අපි කරන ශික්ෂාවුරු දෙන්නේ කුත්ති ඥානිය. එහෙමයිනේ දැන් අපි පුහුණු වෙනවා. ඒක කුත්තිය. නමුත් මොන්නේ මොකටද සත්‍ය දකින්නේ? නමුත් අපි ළඟ දැනට මෙවිලා තියෙන සත්‍යයයි බුදුහාමුදුරුවෝ කියන සත්‍යයයි පරස්පර නම් අරක ලැබෙන්නේ නැහැ කුත්තිය. ලැබුණාට අපිට විශ්වාස නැහැ වෙන පිළිගන්න. එහෙමනේ. දැන් ඕකට බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ මේ සම්මා දිට්ඨිය ලැබෙන්න නම් කවදා හරි එයා කරන්න ඕන මෙන්න මේ කාරණා පහ. කොච්චර හරි. එකක් තමයි ධර්ම ශ්‍රවණය. ශ්‍රවණය සුතම ඥානයක් ඇති කර ගන්න ඕනේ. කොච්චර හරි. ඒකට යොමු වෙනවා. අනික තමයි සාකච්ඡා ඥානයක් ඇති කර ගන්න. දැන් ඒකනේ මේ කරන්නේ දෙන්නේ. මේක උදව් වෙන්නේ සාකච්ඡාවක්. ඊට පස්සේ යෝනිසෝ මනසකාරයේ ඒ උදව් ගන්න ඕනේ. සමත අනුග්‍රහයක් ඕනේ. ඒ කියන්නේ නිවර්ණ යටපත් කිරීමේ ක්‍රමවේදයේ කුත්‍යයේ ඉන්න ඕනේ. ඒක දැන් අපි කරමු. භාවනාව කියන්නේ ඒකේ ඒක තමයි අපි මුලින්. ඊට පස්සේ විපස්සනා කරනවා. දැන් ඒකත් කියනවා අපි කරන මේ කොටසේ භාවනා ප්‍රමුණේ තියෙනවා. දැන් ඒක වුණාට දැන් ආතහරි කියන්න පුළුවන් දැන් කවමහර සමාජයේ කියන්න පුළුවන් කෙනෙක් එහෙනම් මේ චතුරාර්ය සත්‍ය ලැබෙන්න පුළුවන් එකම විදිය විපස්සනාව. ඒක වැරදි. ඒ එහෙම වැරදි කියන්නේ බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ මේක කාරණා පහක එකතු වෙලා ලැබෙන කල. ඉස්සෙල්ලා අහලා දැනගන්න ඕනේ. එහෙනම් චතුරාර්ය සත්‍ය කියන සම්බන්ධයෙන් සත්‍යයක් ගන්න බුදුහාමුදුරුවෝ කියන්නේ නෙමෙයි. ඒ එහෙම ඒවා තමයි අපිට සමාජයේ තියෙන්නේ. එක්කෙනා කියනවා මෙන්න මේක තමයි චතුරාර්ය සත්‍ය. දැන් කියන්නේ මේ ක්‍රමයට මේ ලැබෙන දේ චතුරාර්ය සත්‍යයි කියලා කියනෝනේ. දැන් හෝවන්නු වෙනවා කියලා කියනෝ නම් කවුරුහරි කියන්න ඕනේ චතුරාර්ය සත්‍යයි කියලා නේ. තේරුණානේද? දැන් ඒ කියන හෝවන් වීමක් තුළ සැබෑ චතුරාර්ය සත්‍යයක් කියද නැද්ද කියලා විග්‍රහ කරන්නත් දැන් ඔයගොල්ලන්ට පුළුවන්. ඒක ලැබුණ මේ සාකච්ඡාවයි මේ කරපු වැඩේ. අන්නේක වාස. ඇයි? ඔයගොල්ලන්ට පුළුවන් කොහොමද එහෙමනම් මේ කියන අංග 8ම සම්මා වීගණ යන්න ඕනේ. මේ පිළිවෙලින්. දැන් අරය කරපු දේවල් අනුව ඔයගොල්ලන්ට පරීක්ෂා කරව කොහොම හරි හොයාගන්න පුළුවන් මේ කියන ಗುಣ 8ම වැඩුණාද යාට නැද්ද? දැන් ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලෝ යන ක්‍රමයට මේ ಗುಣ 8ම වැඩි වෙනද යන්නේ නැද්ද කියලා තමන්ගේම ස්වයන් පරීක්ෂණයකටපත් වෙන්න. ලැබෙන්නේ ලැබෙන්නේ සුතම ඥාන. හා සාකච්ඡා ඥාන. ternary අනිත්‍යක පුහුණු. ඒ පුහුණුවට එන්නේ එතකොට යෝනිසෝ මනසකාරය පුහුණු කරනවා. නෑ එතෙන්දි වෙන්න ඕනේ සිහි කල්පනාවෙන් අපි දැන් ඒ කියන්නේ මෙහෙම හිතන්නක අපි සීල ශික්ෂාවේ ඉන්නේ ඉඳාවට. දැන් භාවනා කරන්නේ නෑ. මේ මං කියන්නම් දැන් අපිට වැදගත් වෙන විදිහ ටික කියන්නම්. මේක පළල් දෙයක්. ඒකේ අවස්ථාවේදී ඒක වෙනවා. ඒ වෙලාවේ අපි දැනගෙන ඉන්න ඕනේ අපි මේ සීලිය ආරක්ෂා කරගන්න එක ඇති. ඒක ලොකු වටින දෙයක් කියලා තේරුම් අරගෙන මේ ජීවිතේ. තේරෙන්නේ? දැන් භාවනා කරනකොට සීල විග්‍රහය අඩුපාඩු ඔයා කල්පනා කරන එක කරන්න බෑ. ඒක යෝනිගමන ස්ථානය නෙමෙයි. ඔන්නේ වගේ දැන් සීලදා ජීවිතේට මේක අදින්ස කරගන්න. සමත අනුග්‍රහය කියන්නේ භාවනාව. සමත නිවර්ණයටපත් වෙන්න අපි කරන භාවනාවේ මූලික කොටස. ඒගොල්ලෝ නම් කරන්නේ ඒකමයි. ඉබේම මුන්තිකේදී වෙන්නේ නිවර්ණයටපත් වෙනවා දෙවුණු යන්නේ. ඔව්. විපස්සනාට. ඒක ඔයගොල්ලෝ කරන සතිපට්ඨාන සූත්‍රයේ හරහා කරන භාවනාවක් නෙවෙයි ලැබිච්ච වාසියක් විතරයි. දැන් ওই වාසිය නෑ නිකන් මේ මෛත්‍රී භාවනාව කරනවා. අතුන් බාරු කරන්නේ. එන්නේ වගේ එකක් තමයි තමයි යෝනිසෝ මනසකාරය කියන්නේ නැතුව වෙන මොකවත් හිතීගෙන ලොකුවට හිතන එකක් නෙමෙයි. කල්පනා කරලා කරන වැඩක් නෙමෙයි. එහෙම හිතන්න එපා දැනට. ඔය දැන් මේ භාවනාවේදී ඒක තියෙන්නේ. දැන් ඒ සමත භාවනාවේදී මේ සම්මා වායාමයේ සීලේදී සම්මා වායාමයක් නැහැ. හොඳ වායාමයක් විතරයි. දව පටුන ගන්න නැතු ඉන්න එක තමයි අතන තියෙන යෝනිසෝ මනසකාරය නැහැ. ආ
ඒ ටිකයි එතන ප්‍රශ්නව තියෙන්නේ. මහාතර අප අද්දාගෙන ආස්වාසය හා පාස්වාසය අපට සාත අසාත වේදනා ඇති කරයිද? ධාතාවෙන් කියවෙන ගුණ අතර හතර අවබෝධ වන විට එනම් පූර්ණ උපේක්ෂාව ඇති වන විට මුල් අද්දැකීම් වෙනස් වන්නේ කෙසේද? නැදේ අර පළවෙනි ප්‍රශ්නේ ඉස්සෙල්ල ගන්න ඕන. අප අද්දගෙන ආස්වාසය හා පාස්වාසය අපට සාත අසාත වේදනා ඇති කරයිද? අනිවාර්යයෙන්ම මුලදී ඇති කරනවා. ආරම්භයේදී ඇති වෙනවාම දැන් ඔයගොල්ලෝ මෙතෙන් හුස්ම ගැන අවධානයෙන් ඉන්නකොට ආස්වාසයේ අවධානය කියන්නේ කයට ලැබෙන ස්පර්ශය. අපි නැවතුනා වනේ දැන් ආස්වාසයේ තිබුණොත් ඉතල බලන්න ආස්වාසයේ ස්පර්ශ වෙනකොට ස්පර්ශ වෙන්නේ කයට නේද? ඒක කයට ලැබෙන අරමුණක් නෙමෙයි. කයට ලැබෙන අරමුණ හරහා සාත අසාත කියන වේදනා දෙක එනවාම ඔබ නෑ කියලා රඟපාන්න අපිට බෑ. කොහොමද මේ බොරු වෙනවා? ඒක වෙනවා නෑ. දැන් නොදැනෙනවා කියනකොට වෙන්නේ ඒක වෙන කතාවක්. ඒ ආස්වාස පාස්වාස අරමුණ කයට නැති වුණා මිස ඔයගොල්ලන්ගේ අරමුණ නැති වුණා නෙමෙයි. නොදැනී යන්නේ මොකද්ද? ආස්වාස පාස්වාසයේ ඔයගොල්ලන්ට නොදැනී යනවද කියලා නෑ. තව අරමුණ කෝටි ගානක් තියෙනවා අපිට නෑ. ඒ වෙලාවේදී ඒ දැනන අරමුණ පාපාසකට ගිහිනවා. දැන් මේක එක්කෙනෙක් කරන එකක් නෙවෙයි. මේක කරන්න පුළුවන් කය නම් කයෙන් මහා කය කියන්නේ මහා ලොකු ඉන්ද්‍රියක්. මේ ඉන්ද්‍රියට දැන් එකක් තමයි තේරෙන දියා ආස්වාස පාස්වාස. ඒකක් දැන් අපි පුහුණු කරලා අනිත්ව අමතක කරන පුහුණු කරලා මේ තේරෙන්නේ. එහෙම ගියා කයට තව තව දුක් දේවල් තේරෙනවා වගේ දෙනවා ඔය තේරෙන්නේ. ඒක ඒවා තේරෙනවා නැත්නම් ඒ ওই කයෙන් මනසට කොච්චර දේවල් තේරෙනවා කොච්චර අරමුණේද? ඒ අරමුණ ඇවිදින් ඒවෙන් දැන් හිස් බවක් තේරෙනවා. කාටද තේරෙන හිස් බව? කයටද? ඇහැටද? කනටද? දිවටද? මනසටද? විඥානයේ කියන්නේ මේ ඔක්කොම පොදු වචන යන්නේ පටලවන්න එපාද? දැන් ඉන්ද්‍රියන් හයයි කියන්නේ මේ හයයි මනසටයි. එතකොට මේ හිස් බවට ඔයගොල්ලෝ කැමතිද? කැමති නම් සාත වේදනාව වෙනවා. ඉතින් ඔබ නවත් ගන්න පුළුවන්. අකමැති නම් අසාර. ඒ කියන්නේ කැමැත්තක් මොකටද තියෙන්නේ? එතන සාත වේදනාව. අසාත කියන්නේ හොඳ. හොඳ නරක කියන වචන දෙකට මේ දීපු වචන දෙකක් විතරයි නැතුව වෙන අමුතු දෙයක් නෑ මෙතන. කැමති දෙයක් අරමුණෙන් කැමති අර ස්වභාවයක් නම් ඒ අරමුණ හරහා පිට ආවේ එතන සාත වේදනාව. අකමැති දෙයක් නම් ආවේ එතන අසාත වේදනාව. නෑ නෑ ඒක තියෙනවා. ඒ එහෙම නෑ කියලා හදන්න එපා වැරදි කියලා මම කියන්නේ. ආස්වාසයක් දැන් අපිට රහත ආසත වෙනකොට මෙහෙම හිතන්න ඕනේ. දැන් ඔයගොල්ලෝ හුස්ම ගැන මුලින්ම අවධානය දෙනවා. අවධානය දෙනකොට තේරෙන්නේ නෑ. ඔන්න යන්තමින් ටිකක් මහන්සි වෙලා යන දැන්නේ මම කියන්නේ පොඩි කාලේ මේක ආරම්භයේ. එතකොට ඔන්න තේරෙනවා. සතුටක්ද නැද්ද තේරෙන්නේ. ඉතින් මොකද ඒක කියන්නේ? දැන් මොන් තේරි යනවා වෙන එකක් මතක් වෙනවා. නැත්නම් තේරෙන්නේ නැතුව යනවා. තේරෙන්නේ නැහැ කියන්නේ එතකොට දුකක් නෙමෙයිද? තේරෙන්න ඕනාවක් ඕන කියන දැක්මක් හදලා තියෙද්දී අපි තේරෙන්නේ නැති එක දුකක් නෙමෙයි. මේ ජීවත් වෙන එක නෙමෙයි කියලා මතක තියාගන්න. මේ ජීවිතය නෙමෙයි මේ ප්‍රඥා ශික්ෂාව. දැන් ඕව පරිලෝක ගන්න එපා. ජීවත් වෙනකොට ආස්වාදයේ තුනක් එකයි නැතත් ඒකයි ඔය තියෙනවා ගැටුනේ ලොකු. උස්ම ගන්නවා කියලා කවුරු දන්නේ ජීවත් වෙනකොට? ඒක අදාළ දෙයක් නෙවෙයි නේ අපිට ජීවත් වෙනකොට නේද? ඔයගොල්ලෝ ජීවත් වෙනකොට කොයි වෙලේකව උස්ම ගන්නවා මන් දැන් කියලා. ඒවා මතක් වෙනවද දැන් කොල් ගන්නකොට හොදු වෙනකොට? මතක් වෙන්නේ. හැබැයි මේක ගියොත් එතෙන්දී මතක් වෙයි. ඒකයි මේකේ තියෙන කහස. දැන් දැන් මේ තේරෙන්නේ නැත්තේ. බුදුහාමුදුරුවෝ එක්ක යනවා හරියට යන්න
වරද්ද ගන්න නැතුව යන්න ඔයගොල්ලන්ට කිසිදයක් කරන්න බැරි මේක නොතේ. එහෙම තනක් ඒයි කවදා හරි. මම කියන්නේ කවදා ඇවිල්ලා දන්නේ. ඈ? ඔව් දෙවියන්ට මේකල කිසිම සමාධිය ගැන ඕන නැකම නෑ. මොකද මෙයා කර්ණතයි කියන්නේ ඒකයි. තේරුණා නේද? එයාට හොයාගන්න පුළුවන් මේ සමාධි බුදුහාමුදුරයන් අහන්න දෙයක් නෑ මේ සමාධියක් ගැන එයාට. මේ ගැඹුරම තැන අහන්නේ. කොහොමද මේ සංසාරේ කෙලවර කරන්නේ? බුදුහාමුදුරන් කියනවා සංසාරේ කෙලවර කරාද? එයාට අවිස්සක්කයි. තේරුණා නේද? ඒක දැනුවත් වෙන්න එයයි. එතකොට දැන් මෙතන සාතසාත වේදනා කොයි වෙලෙත් දැනෙනවා. හැබැයි මතක තියාගන්න මෙන්න මේකටයි මේක ගන්න. හුස්ම ගැන අවධානයෙන් අපි ඉන්නවා. දිගින් දිගට මේ ඉන්නවා. දිගින් දිගට මේ ඉඳලා කාලයක් බහුලී ගත වෙනකොට ওই සාතසාත හැදීම එපා වෙනවා. ඒ අනු උපේක්ෂා වෙන්න පුළුවන්. ඒ වෙන්නේ පටන් ගැනීමක් නෙමෙයි. කාලයක් පුරුදු වෙනකොට මේක ගෙනියන ත්‍ත්වය. එන්න එකක් තමයි භවනාවක් කියන්නේ. පටන් ගත්ත එක වැඩි කරනවා නම් මොනවා හරි එක ඒකත් භවනාවක් නෙවෙයි. අඩු කරනවා නම් ඒකත් භවනාවක් නෙවෙයි. භවනාරමුණ නෙවෙයි. මේ පටන් ගත්ත එකේ සාතසාත අහක් කරන එක තමයි භවනාරමුණ. තේමන දැන් තේමන මොකද්ද මේ කරන්න යන්නේ කියලා මේක නැති කරන කාලයක් ගියාම හිතලා ගන්න බෑ. සාකච්ඡා වෙන්න බෑ. එච්චරයි වෙන්නේ. කොහොමද මේක ඊට පස්සේ හන්නේ ධාතාවෙන් කියවෙන ಗುಣ ධාතාවෙන් කියවෙන කියන්නේ අර නසඤ්ඤසඤ්ඤී කියන ಗುಣද ධාතාවෙන් කියවෙන ಗುಣ හතර අවබෝධ වෙන විට නම් පූර්ණ උපේක්ෂාවකට උපේක්ෂාව ඇතිවන විට මුල් අධ්‍යක්ීම වෙනස් වන්නේ කෙසේද ආ ඒවා නම් අතනර බුදුහාමුදුරන්ගේ වචනෙන්මයි විස්තර වෙන්නේ රූපේ ඉක්මෝ මේක වෙන්නේ කියලායි බුදුහාමුදුරුවෝ දේවතාවට කියන්නේ. දැන් රූපේ ඉක්මෝලා නෙමෙයි අපේ අරමුණු ඔක්කොම. රූපේ තුලයි. දැන් ඔයගොල්ලන්ට ආස්වාස පාස්වාසය වෙන්න පුළුවන්. මේක ගිහිල්ලා මේක සතියකට අහුවෙනවා ක්‍රියාවක් බවට හැරෙනකොට. දැන් සතියයි විතරක්. ඒකට දැන් අපි භාවනා කරනකොට නම් භාවනාවේ ඉන්නවා මම අවල් තැන දැන් මේ තැන ඉඳගෙන මෙන්න මේ විදිහට භවනා කරනවා කියන මානසිකාරයක් තියෙනවා. ඒකත් සතිය දන්න දෙයක්. තේමන්නේ? තවකල් පුරුදු වෙන්න මම භවනා කරනවා කියලා දන්න කොහේද කියලා දන්නේ. තේමන්නේ? එතකොට ටිකක් අපේ කම් අහක් වෙලා මගේ කම් අහක් වෙලා වගේ. තවත් භවනා කරනකොට හුස්ම තේරෙනවා ඒක තොලේ ගැටෙනවා කියලා දෙනවා. ඒ කියන්නේ තොලේ ගැටෙන අයට තොල තොලක් තේරෙනවා ආස්වාසයක් තේරෙනවා ඒ තාස්වාසයේ තොලේ ගැටෙන එකක් තියෙනවා. එතකොට ආස්වාසය කියලත් මේක දන්නවා තොල කියලත් දන්නවා තාස්වාසය කියලත් දන්නවා. තවත් මේකේ භාවනා කරන මේ ශික්ෂාව දිනුනා නම් වෙන්නේ මොකද්ද? ආස්වාසය මොකද්ද කියලා ආස්වාසය කියලා දැනෙනවා සතියට අහු වෙනවා ස්පර්ශයක් දැනෙනවා ස්පර්ශය කොහෙද කියලා දැනෙන්නේ. තේරුණනේ? එතකොට ස්පර්ශය කොහෙද කියලා දැනෙන්නේ නැහැ ඒක ආස්වාසයද කියලා. හරියට සත්‍යදත්තේ පැහැදිලි නැහැ. වෙනද පැහැදිලි මේක ආස්වාසයමයි කියලා තමයි. ඒක පාස්වාසය වෙන්නත් පුළුවන්. ඒක වෙන්නත් පුළුවන් නැත්නම් නැති වෙන්නත් පුළුවන්. මොකද ආස්වාසය පාස්වාසය නෙමෙයි ඒක ලක්ෂණ එක වෙනවා. සමාන ලක්ෂණ උදේ. තේරුණනේ? ඊටමතරව ගැටෙන තැනක් තේරෙන්නේ නැහැ. ඔන්න ඔය තැන බලන්න ඔය ලක්ෂණ තියෙනවා. ඔය ලක්ෂණ වල නැති වුණා ඔය ලක්ෂණ වල ආසන්නයි. එහෙමම තේරුම් ගන්නකො ආසන්නයි කියලා. එතකොට ඔබ වැඩි කරගන්නේ නේද? මේක තමයි කරන්නේ. එතනදී තමයි බුදුහාමුදුරුවෝ යොමු කරන්නේ මුළු කය. එතකොට කයේ දැන් ඔක්කොම දැනන්නේ වට අර පොදු න්‍යායයි හරි. හරියට ගියාම පරේෂණය නැතුණා. ඕක තමයි බලාපොරොත්තු. වේදනාවන පස්සනාව කියන එක දැනෙන්නේ දැන් ඔක අමුතු දෙයකින් නෙමෙයි දැන් ඇත්තටම මූලිකව දැනෙන්න ඕනේ දැන් සුඛ වේදනා දුක්ඛ වේදනා අදුක්ඛම සුඛ වේදනා කියන කයේ දැනෙන දේවල් නේ ඒක නිර්ආමිත කියන එකට යනවා ඒ නිර්ආමිත වේදනා කියන්නේ මනකට සම්පූර්ණ සම්බන්ධ දැන් මොන හරි දෙයක් දැන්
ඔයගොල්ලන්ට කල්පනා වටාව කියන්නකෝ මතක් වෙනවා. මතක් වෙච්ච එකත් එක්ක ඔයගොල්ලන්ට සතුටක් වෙනවා. භාවනාව තමයි කරන්නේ. මේ පොදු ජීවිතේ නෙමෙයි මේ කියන්නේ භාවනාව. පොදු භාවනා කරනවා කියන්නේ හිත ගමන් මනසට මතක් වෙන මොනවා හරි ඒකත් එක්ක සතුටක් වෙනවා. ඒ සතුට නිරාමිත සුඛ වේදනා. තේරුණාද? දැන් එතෙන්දී මතක තියාගන්න මේ භාවනාවකට යන්න යනකොට පරිස්සම් වෙන්න ඕනේ. අමාරු වැඩක් නෙමෙයි තමයි රෝගන්නේ. ඒක වැඩක් නෙමෙයි. එතකොට ඔයගොල්ලෝ තාම ඉන්න ඕනේ අරමුණ නැතුව අර නිරාමිෂ වූ සුඛ වේදනාව විතරක් දකින්න ඕනේ හැටි. අරමුණ දැක්කොත් එතන සාර්ථක නෑ. ඒකයි වෙන උපස්සනාවේ ගැඹුරු කොට. නමුත් දැන් කායන පස්සනාව දිනුනකොට ඕක අරමුණ නැතුව අර වේදනාව හඳුනගන්න දැන් එයි. ඒක ගැටුවන්නේ මුලදී නේද? දැන් වේදනාව මාදයන් අරමුණට වැඩි ප්‍රකටයි වේදනාව. අන්න ඒක තමයි වේදනන් පස්සනාවේ කරන අය පුරුදු කරවන්නේ. දැන් අපි එහෙම පුරුදු කරේ නැහැ. තේරුණා නේද? අපි පුරුදු වෙන්නේ කාය ප්‍රකට කරගන්න. රූපිය ප්‍රකට වෙන්නේ අරමුණ ප්‍රකට වෙන්නේ. දැන් වේදනා පස්සනාවේ ප්‍රකට කරගන්නේ අරමුණ නෙමෙයි අරමුණ හදා උපදින වේදනාව. ඒතර අරමුණ අප්‍රකට වෙන්නේ. අහම තමයි යන්නේ වේදනා පස්සනාව. ඒ කියන්නේ සුඛ වේදනාවක් දැන්න ටිකක් වෙලාට දුක් වේදනාව. ඒතකොට ඒ දෙක නිරීක්ෂණය වෙනවා යා. ඔක තමයි මේ කියන්නේ තුනුයි. ඈ ඒක හරියට මහා අමුතුවක්. ඒකට උත්තරයක් දෙන්න මුලව ඉස්පස්නේ යන්නේ. නෑ. ඒක හරියට නෙවෙයි. අර බ්‍රහ්මයේ ගැහණුද පිරිමින්ද කියනවා. නෑ. ගැහණු බ්‍රහ්මයේද පිරිමින් බ්‍රහ්මයේද කියලා. දැන් ආතාතාල කියන්නේ හොඳ නරකද? ඔය හොඳ නරක කියන ගුණේ නැති වුණාම නා අදුක්කමද? දැන් හොඳ නරක කියන එක කියන නැති තැන. දැන් සාකාසාතෝට අදාළ. ඈ? බෑ. මෙතන කව ප්‍රශ්නයක් තියෙනවා මේ කියලා තියෙන්නේ. ඒක එහෙම ගන්න බෑ. මෙතන මේ සාකාසාත වේදනාව කියලා දීලා තියෙන්නේ අදුක්කම දුක වේදනාවක් සමහරවල් වැටෙනවා. මොකද දුක්ඛ වේදනාව යට තියෙන්නේ. දැන් මෙතන බුදුහාමුදුරගේ අවසාන මම කියවනේ මේ කතා කරන්නේ කායකද බුදුහාමුදුරෝ අච්චර දිනු දෙවියෙක් එක්ක. තේමාව එයාට අදුක්කම දුක වේදනාව කියන්නේ අපිට තේරෙන එක නෙමෙයි. එයාට තේරෙන්නේ නිරාමිෂේක. අපිට තේරෙන්නේ අපි කතා කරන්නේම නිකම්ම නිකං අදුක්කම සුඛ වේදනාවක් ව අපිට ග්‍රහණය වෙන්නේ නේද? සාමික අදුක්කම සුඛ වේදනාව. ඒකට අදාළ නැහැ සාතාපත්ත. ඒකේ අදුක්කම සුඛ. ඒක නේද යම් වේතන පටලෝ ගන්න. ඒ ප්‍රශ්න ටික නම් ඉවරයි. තව මොනවා හරි අහන්න කීද ඔයගොල්ලන්ට? අපිට එතකොට අනිත් සූත්‍රය ගැන පොඩ්ඩක් කතා කරන්න පුළුවන්. ඒක ලොකුට කතා කරන්න ඕනේ නැහැ දැන්. ඒකයි. ආයති ආයත සංවරය. ඒ කියන්නේ දැන් මෙහෙම දෙයක් තියෙනවා. ආයත සංවරය කියන්නේ ආයතන වල සංවරය. හොඳට ගත්තා. දැන් මේක බලපානවා. දැන් මේ එකක් තියෙනවා. ඔය සීලය හරහා සත්‍ය දකින්න යනකොට බුදුහාමුදුරෝ දෙනවා වෙන දෙයක් නොකර උපසම්පදා සීලය, පත්‍ය සංනිස්සක සීලය, ඒ වගේම ආජීව පාරිශුද්ධ සීලය හා තව කියනවා මොකක්ද මේ ඉන්දිය සංවර සීලය. අනේ ඉන්දිය සංවර සීලයට සම්බන්ධ එකක් තමයි කියන සමනතය. එතකොට අපේ අෂ්ටාංගනාසා වලට සංවර කරගෙන ඉන්නේ. ඔය දැන් පන්සිල් රකින්න කොටස් තියෙන ආයතන සම්පතයි. ආයතන සංවරය. දැන් අපේ ගමක යම් කිසි ස්ථානයක හදලා තියෙනවා පුජ්‍යලයේ හැසිරෙන්න ඕනේ රටාව. එතන තියෙන්නේ ඒ සංවරය. දැන් පන්සලක හැසිරෙන රටාවක් තියෙනවා. ඒකත් සංවරයක්. නමුත් පන්සල් කාය කැඩෙන්නේ නැහැ. තවත් මොන හරි කරක් ඒකට සංවරය දෙදාගන්න. එන්නේ වගේ. මේ ආයතන සංවර කරගෙන ජීවත් වෙනවා. ඒක තමයි ආයතන සංවරය.
දැන් පස්සනියෙන්නේ දැන් දැන් පෙරකය දුහතරේ කාලේ මුලක් ප්‍රකාශ කරා හිතුවා මේ ඉන්දියානු ටික සංවර කරගෙන සත්‍ය ගත්තා කියලා. ඒ සංවර කරගෙන සත්‍යය කියන එක ප්‍රකාශ කරා. බුදුහාමුදුරුවෝ ඒකට එහෙම කිව්වා. සංවර කරගත්තොත් සත්‍ය හොයාගන්න පුළුවන්. දැන් ඒ වුණාට බුදුහාමුදුරුවෝ දේශනා කරේ නෑ මේ ඉන්ද්‍රියන් ටික සංවර කරගන්නේ මෙන්න ලේසිම විදිහ මේ ඉන්ද්‍රියන් ටික අක්‍රීය කර ගැනීම කියන එක වැටි. සමහර එදා හිටිය ශාස්ත්‍රවරු කිව්වා ඒගොල්ලෝ දැකලා තියෙනවා දැන් ඇහැට පෙනුනම තමයි මේ නාමසිද්ධි ටික වෙන්නේ. මේ දුක ඇති වෙන එක ඒගොල්ලෝ දැක්කා. පේන එකෙන් ඇති වෙනවා. ඇහෙන එකෙන් ඇති වෙනවා. මේ කියන දෙකෙන් මේ සංසාරිකුත් හදනවා කියලා දැක්කේ අය තමයි හින්දු අය කියන්නේ. හින්දු ආගම කියන්නේ එහෙම ආගමක්. මේ මේ නැතුයි. මේක දැකලා නැතුනේ නෙමෙයි. දැකලා තියෙනවා. මේවන් හින්දා කර්ම රැස් වෙනවා. මේකෙන් සංසාරයක් හැදෙනවා කියලා ඒගොල්ලෝ දැක්කා. එහෙම දැකලා දැන් අපි හිතමුකෝ ඒගොල්ලෝ දුන්න සමහර දුවරු වැරදි මන්ද. දැන් ඇහැට පෙනුනොත් එහෙනම් මේක ඔක්කොම වෙන්නේ ඇත්ත හගෙනි. කියලා එහෙනම් කන් ඇහෙන්නේ ශබ්ද නැති තැනක ඉන්නේ. ඊළඟට රස නැති වෙන්න මොනවා හරි ඔය දිවේ දාලා කන්නේ. දැන් ඕලන්ට ඔය එක එක දේවල් ගෑවට පස්සේ රස දැනෙන්නේ නැහැ කියන්නේ. දැන් අන්න ඒ වගේ විකෘති කර ගන්නවා මේ ඉන්නේ. ඒක රසක් නැහැ. තේරුණානේ? දැන් අන්න එහෙම ස්වરૂපයකටපත් වුණාම සත්‍ය දැක්කේ කියලා කමාවා. ඇත්තනේ බැලුව බැලමට පේනවා ඒකේ තියෙන ලොකු වටිනාකමක්. ඒයි සංසාරය හදන්නේ ඉන්දියන් කොනින් අරමුණු එම නා. මේ ඉන්දියන් ටික වහගත්තම එහෙනම් හරිනේ වැඩි. නම් බුදුහාමුදුරුවෝ දෙන්නේ ඒක නෙමෙයි. ඒක වෙනස්. ඉන්දියන් ටික වහලා සත්‍ය දකින්න බෑ. ඉරි ඉන්දියන් එන අරමුණට අපි එකතු කරන එක නැති කරනයි සත්‍ය දැක්කේ. ඒකනේ. දැන් අපි දැනගන්න ඕනේ බුදුහාමුදුරුවෝ එක් කියන්නේ අපි ඔන්නේ මඟට. නැතු මේ ඇහෙන එක නැති කරලා නෙමෙයි ඇහෙන එකට අපි කලවම් කරන එක නැති කරලායි සත්‍ය කියන්නේ. දැන් ඇහෙන එක විකෘති කරවන්නේ අපි. ඇහෙන එක විකෘති කරනවා අපි. එන්නේ කියන තමයි අර කලහ විවාද ඇති වෙන. ඒක ඒ විකෘතිය නැති වෙන තැන තමයි අර කියන අර මේ මේ රූපේ ඉක්මනවා කියන්නේ. රූපේ ඉක්මනවා කියන්නේ ඇහැට පේන එක විතරක් නෙමෙයි මේ රූපේ කියන්නේ. අස්කන්න ආසාදී ඔක්කොම ඉන්ද්‍රියන් වලට එන අරමුණ. ඒක මොන විදිය තමයි බුදුහාමුදුරුවෝ ප්‍රඥා ශික්ෂාවෙන් කියන්නේ. ඒගොල්ලෝ කරන්නේ ඒකම තමයි. දැන් දන්නේ නැති නිසා උතන ආවට ඔගේ වටිනාකම නැහැ වෙන වටිනා දේවල් තියෙනවා. ඒ කියන්නේ දැන් පාරාසර්යයේ තියෙන බ්‍රාහ්මණයයිදා ඉන්දියාවේ හිටිය ප්‍රබලම බ්‍රාහ්මණේ ගොඩාක් ගෝලෙ හිටියා. විශාල මේ ආගමික නායකයේ එයා ඉගෙනුවේ ධර්ම ක්‍රමයේ ඕනෝගයි. ඇස් තිබුණාට රූප බලන්න එපා. පුළුවන් තරම් රූප බැලීමෙන් වළකින්න එතකොට සත්‍ය ළඟයි. නිවන ළඟයි. කන් තිබුණාට ශබ්ද හාන්න යන්න එපා. ශබ්ද නැති තැනක මේ ඉන්න. එතකොට සත්‍ය ළඟයි. තේරුණානේ? දැන් ඕක බුදුහාමුදුරුවෝ බුදුහාමුදුරුවන්ට සම්බන්ධ වෙනවා එක තැනකදී ඊට පස්සේ මම කතා කරලා පැහැදිලි කරන්නම් රූපයක් විදිහට. මේ බුදුහාමුදුරන්ට සාරසාරිය බ්‍රාහ්මණයාගේ ගෝලෙක් හම්බෙනවා. උත්තර මානෝ කියන. මේ ගෝලේ ඇවිදිලා බුදුහාමුදුරට කතා කරනවා. නිකන් දුවදෝ එතන ආනන්ද හාමුදුරුවෝ කට්ටියම ඉන්නවා හාමුදුරුවෝ කට්ටියක් ඉන්නවා දැන් ඒ කියන්නේ මේ බුදුහාමුදුරුවෝ එක්ක ඔයගොල්ලෝ ඒ හින්දු ආගමක ඉස්සර බැනලා ලොක් කිව්වට බුදුහාමුදුරුවෝ කවදාවත් බැනලා නැහැ ඒගොල්ලෝ එකට ඉඳලා තියෙනවා. එතන මේ අපි හදාගත්ත එක මේ විරෝධිය. දැන් අර උත්තර මානවකය ඇවිදින්නා බුදුහාමුදුරුවෝත් එක්ක මේ හාමුදුරුවෝත් එක්ක එකට යනවා ගමන. ගිහිල්ලා දැන් නවාතනක නවතිනවා. නවතිනකොට නිකන් බුදුහාමුදුරුවෝ අහනවා ප්‍රශ්නයක් විදියට උත්තර මානවක ඔයගොල්ලන්ගේ ගුරුවරයා පාරසාරිය බ්‍රාහ්මණයා ඔයගොල්ලන්ට මේ ඉන්ද්‍රිය භාවනාවක් ගැන කියලා දෙනවා. දැන් ඒ ඉන්ද්‍රිය භාවනාවක් ඉන්ද්‍රිය කියන්නේ ඒගොල්ලෝ දන්නවා මේ ඉන්ද්‍රියන් ටික අස්කන්නාවක ආදී ඉන්ද්‍රියන් ඒගොල්ලෝත් ඒක හොඳට හදාගෙන තියෙනවා.
එතකොට උත්තර මානවයා කියනවා භාග්‍යතුන්හන්ස අපේ ගුරුවරයා ඉන්ද්‍රිය භාවනාව ගැන පැහැදිලි කරනවා අපිට කියා දීලා තියෙනවා ඒක අපි අනුගමනය කරන පුළුවන් විදියට මොකක්ද උගන්වලා තියෙන්නේ කියලා එතකොට අර කියනවා උත්තර මානවක භාග්‍යතුන්හන්ස අපේ පාරසාරිය අදුරුතුමා කියන්නේ ඇස්වලින් රූප බලන්නේ නැතුව ඉන්න ඉන්න කාලේ වැඩි නම් සත්‍යයි ඉතින් සත්‍ය දකින්න ඕන නම් විමුක්තියකට යන්න ඕන නම් ඔයගොල්ලෝ ආපි කරන්න ඕන මොකද ඇස් වලින් රූප බලන්නේ ඇස් වහගෙන ඉන්නයි නෑ නිින්ද යන්නේ නෑ අපි ඔයගොල්ලන් නිින්ද යන්නේ මේ ප්‍රහමණයට එන්නේ නිින්ද යන කට්ටියක් නෙමෙයි නිින්ද යන්නේ මේගොල්ලෝ ඉතිහාසීය ගමන අතිහිල්ල තියෙන කට්ටිය තේරුණාද දැන් මේ කියන අය ඔයගොල්ලන්ට ආදේශ කරන්න එපා ඔයගොල්ලෝ වගේ නෙමෙයි ඉහළයි මේගොල්ලෝ තේරුණා නේද දැන් අපි ඉහළ නෙමෙයි ඒගොල්ලෝ ඉහළ ඒගොල්ලෝ දැන් අන්තරේ නැති වේද ඔය කියන කතා කරන අපි කිව්වට එහෙම කට්ටියක් ඒ එතකොට දැන් ඒ එයා මේ අහපුවා ඊගොල්ලන්ට පස්සේ කියනවා හා හත් දැනෙන තැනකින් අහින් නැති තැනකින් කොහොම හෝ මො ස්පර්ශයෙන් අඩු වෙන්නේ ගඳ සුවඳ විඳින්න නැතු වෙන්නේ දැන් මේ ටික අර ගොල්ලන් ඉන්දිය භාවනාව කියලා ඉතින් දැන් බුදුහාමුදුරුවෝ කහා දැන් ඒකෙන් මුළු සත්‍ය ලැබෙනවා නම් උත්තර ප්‍රාණවක ඔයගොල්ලන්ගේ පාරසාරිය බ්‍රාහ්මණයා කියන විදියට මෙනු වෙන්න එපා. ඕ දැන් අන්දියේ කියනවා නිකම්ම සත්‍ය කද. දිවිදෙත් නිකම්ම සත්‍ය ලැබෙනයි කවදාවත් උත්තර සත්‍ය හැරින්නේ නැහැ. ඒ মানে දැන් මෙහෙම විස්තර කියන. විස්තර කියලා කියනකොට දැන් ඉතින් ඇත්තම ආරයර තේරෙන ඇත්තනේ නම් මේ අපේ ගුරුතුමා බොරුවා මේ වැඩක් නැති දැන්නේ යාදිල්ල දින්නේ. දැන් ඒකේ ගුරුවරයාට අගිහිල්ල ඊට පස්සේ පාරාසාරීගේ මහම්මනේ බුදුහම්දුරලාගේ දැවිදිල්ල වෙනම එයාත් මේ ධර්මයේ තේරුම් ගන්න. ඒක මම කිව්වේ ඒක වැරදි කියන හිතන් දෙපා කියලා. තේරුණේ පාරාසාරීය කියන අය වුණත් එදා සත්‍ය හිවියයි. ඔයලා තිබුණා ඔහම සත්‍යය. බුදුහම්දුරන්ට මෙහින් අනේ දැන් දැන්නම් තියෙන්නේ එහෙම මෙහෙම කමුනේ දැන් එක තැනක මොනවා හරි කියනවා ඒකට ගිහිල්ලා කට්ටිය කියනවා ඔක බොරු කියලා. තේරෙනවද බුදුහාමර එහෙම කියන්නේ නැහැ කාටවත් ඕවා බොරු කියයි. දැන් ආරවෙත් එකට ඉඳලා මෙහෙම අවස්ථාව ආවම කතා කරා. එතකොට සත්‍ය අරගොල්ලෝ දැනගත්තා මේක වැඩක් නැති දැනෙන්නේ නැහැ අපේ ගුරුතුමා කියන්නේ. කියලා දැන් එයාත් එතකොට බුදුහාමරගේ ධර්මිය ගැන වැටහීමක් ඇති කරගන්න උත්සාහ කරා. දැන් ඔතෙන්දී මම සිද්ධිය කියන්නම් කතා මේ සූත්‍රය කියන්නේ නැහැ කියන්න බෑ ලොකු සූත්‍රයක් එකට ඉන්නේ. එතන ඉය ආනන්දම් ආනන්දාමුදුරේ ඉඳලා ආනන්දාමුදුරෝ දන්නේ බුදුහාමුදුරන්ගේ සාධනය එතකොට ඉන්දිය භාවනාවක් තියෙද නැද්ද කියලා. තේරුණානේ? ඒකේ තේරුම මොකද්ද? ඔන්න හොඳ මෙන්න මේවෙන් තමයි ධර්මයේ ඉගෙන ගන්න පුළුවන්. එතකොට ආනන්දාමුදුරෝ සෝවාන් වෙච්ච කෙනෙක්. බුදුහාමුදුරෝ දේශනා කරලා නැහැ, පැහැදිලි කරලා නැහැ කොහෙද ඉන්දිය භාවනාවක් කියන්නේ. එතකට. හොඳටම මතක තියාගන්න මේවා. දැන් අපි ආයෙ වරද්ද ගන්න දැන් මේ. මේ සිද්ධිය දෙද්දෙන්නේ එහෙනම් බුද්ධත්වයෙන් අවුරුදු 20කටවත් පහු වෙන්න ඕනේ. එහෙම බැලුවා. එතකන් 20ක් විතර කාල ගත වෙනකන් මෙතන සෝවාන් වෙච්ච පහත් වෙච්ච අනන්තවත් ඉන්නවා දැන්. ඒ බුදුහාමුදුරෝ දේශනා කරන ඉන්ද්‍රිය භාවනාවක් ගැන. තේරුණානේ? දැන් එතෙන්දී ආනන්දහාමුදුරුවෝ අහනවා භාග්‍යතුන් වහන්සේ ඔබ ඔබහන්සේගේ ශාසනයේ තියෙන ඉන්ද්‍රිය භාවනාව කියලා අහනවා. අහපු හැටි කියනවා ඔව් ආනන්ද මගේ ශාසනයේ ඉන්ද්‍රිය භාවනාවක් කියලා. අන්න එතකොට ආනන්දහාමුදුරුවෝ යෝජනා කරනවා අනේ ස්වාමීන් වහන්සේ ඔබහන්සේගේ දේශනා කරන ඔබහන්සේගේ ශාසනයේ තියෙන ධර්මයේ තියෙන ඉන්ද්‍රිය භාවනාව දැන් දේශනා කරන්න සුදුසුම වේලාව. ඔන්න ආනන්දහාමුදුරුවෝ තමයි ඒක කියන්නේ. තේරුණානේ? අන්නේ තේ සූත්‍රයක් දේශනා කරනවා ඒක ඉන්දිය භාවනා සූත්‍රය නම් කරලා තියෙන්නේ ඒක තියෙන්නේ මජ්ක්‍ධිම නිකායේ අන්තිම සූත්‍රය. ඔන්න ලේසි මේක තියෙන තැන හොයාගන්න මජ්ක්‍ධිම නිකායේ අන්තිම සූත්‍රය. දැන් අපේ ලංකාවේ ඉන්නවා මටත් හම්බෙලා තියෙනවා බුදුහාමුදුරන්ගේ ධර්මයේ තියෙන ඉන්දිය භාවනා සූත්‍රය විතරයි කියලා කියනවා. ඔන්නක ඕක තමයි බොරුව කියන්නේ. දැන් බුදුහාමුදුරන්ගේ ධර්මයේ තියෙන ඉන්ද්‍රිය භාවනා සූත්‍රය කියලා කියන්නේ කොහොමද? බුදුහාමුදුරන් මේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රය දේශනා කරේ කොහෙද?
දැන් දේශනා කරන අවුරුදු 20කට ඉතර පස්සේ තේරුණා නේද? දැන් එතකොට සෝවාන් වෙච්ච ආනන්ද හාමුදුරුවත් ඔච්චර ධර්මදර හාමුදුරුවක් ගන්න ඇහිඳිය භාවනාවක් ගැන තේරුණා නේද? එතකොට මාර්ගඵල හාමුදුරුවක් ගන්න ඇහිඳිය භාවනාවක් ගැන මේ සාකච්ඡාව. නමුත් දැන් අපි ආයත හිතෙන්නේ ඔකේ අනිත් පැත්ත කියලා මම මේ කියන්නේ ඕනවා තමයි ධර්මයේ තිය වස්තු කරනවා කියන්නේ. එතකොට වාද විවාද ඉතුරු වෙන්නේ කලහ විවාද විතරයි. තේරෙනවනේ කලහ විවාද ටිකක් විතරයි. අවසානයේ ධර්මයේ තිය වස්තු වෙලා. නමුත් මේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රය ඉගෙන ගන්න ඕනේ සූත්‍රය අපි වෙලාව තිබුණොත් පස්සේ දවසට කියලා දෙන්නම්. මොකක්ද කියලා. දැන් ඔයගොල්ලන්ට ඉගෙන ගන්න පුළුවන් මේ බුදුහාමුදුරුවෝ කියන්නේ තර කතාවම. මේ අනිත් කියන කතාවමයි මෙතන කියන්නේ. අමුද්‍යම් මේ කියන අර ඔයගොල්ලන්ට පෙන්වන්නේ දැන් අර අතන මොකද්ද මම සංඝසන්නි කියලා අත්තන ඒක මේ ඉන්ද්‍රියන් හයට සිදුවෙන්නේ කොහොමද කියලා හයට කියන වෙන විදිහ මොකක් තමයි ඉන්ද්‍රිය භාවනාව කියන්නේ නමුත් ඒක කරන එක නෙමෙයි කවුරු පුරුදු වෙන්න පුළුවන් ශික්ෂාවක් නෙමෙයි කාටවත් ඒක තේරෙන්නේ ඒක ප්‍රතිපලයි දැන් නම තියන්නේ පැටලෙනවා දැන් ඕගොල්ලෝ නම් පැටලෙයි හොඳටම භාවනාව එනකොට කරන වැඩක් මේ අපි දන්නේ දැන් අර සූත්‍රේ නම මොකද්ද ඉන්ද්‍රිය භාවනා සූත්‍රය එතකොට ඉන්ද්‍රිය භාවනාව තමයි නියම භාවනාව කියලා හිතනවා එහෙම භාවනාවක් නෑ තේරුණා නේද ඔයගොල්ලෝ කරන භාවනාවමයි භාවනාව ඒකේ ප්‍රතිඵලයක් තමයි ඉන්ද්‍රිය භාවනාවකට දිනුනේ ඒක ලැබෙන ඵලය තේරුණා නේද ඉන්ද්‍රිය සංවරය කියන එකත් ඒක තමයි සංවරයේ තව ඉහළට යනවා සංවරයේ සීල අවස්ථාවේ එක සංවරය සමාධියේ තව එකක් මේ ප්‍රඥාවන් තරම නිහිල්ලන්නේ ඒ එතන තියෙනවා කාණ්ඩ තුනකට සීක පුජ්‍යලයාගේ ඉන්ද්‍රියේ හැටි අසේක ඊළඟට ඊට මෙහා ඉන්න පොතක් ගන්න ඔයගිලා කොටස් තුනකින් පෙන්නවා බුදුහාමර ඒකයි දීග ඒකින්ද ඒක අපි පස්සට ආරක්ෂා කරමු දැන් තේරුමානේ මේ හැම හැටිම මම ගියාලා ඔයගොල්ලන්ට දෙන්න හැදුවේ මේ සූත්‍ර තිබුණාට මේ සියලු සූත්‍ර වලින් කියන්නේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ තියෙන වටිනාකම. තේරුණා නේද? ඒ ධර්ම අවබෝධයට යන ක්‍රමයේ වෙන එක. මේක ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩි. මම කියලා ඔයගොල්ලෝ විශ්වාස කරගන්නවා. නැත්නම් සූත්‍ර පිය වස්තු කරගත්තොත් මෙතන ප්‍රශ්නයක්. ඒවා තියෙන වෙන දේවල් වෙන කරුණු කියලා තියෙනවා. ධර්ම කරුණු කියලා. එහෙනම් දැන් වෙලාව දෙකයි තම මොනවා හරි අහන්න තියෙද ඒ ගැටලු තියෙනවා. ඔව්. හරේ. හරේ දෙනවා හැබැයි මතක තියාගන්න මේ හරේ තේරෙන්නේ කවුද? කාටද? තේරෙන්නකොට මෙන්න මේ ලක්ෂණ තියෙන්න ඕනේ. ඔය ආයෙ මතක් කරලා දෙන්න මම එකගමන ගොස් කිව්වා. මේවා වැදගත්ම ධර්මයේට වැදගත්ම කරුණා. මේක දේශනා කරන්න කාටද පස්වග මහන්. පස්වග මහන් කියන අය ඔය කියන විදිහට නීවරණයටපත් කරලා ඔය මේ රූපාවචර අරූපාවචර මානසික தත්ත්වය හොඳට දන්නේ පිටසක්. ඒක හොඳට අමතක කරන්න එපා. තේරුණා නේද? නීවරණයටපත් කරගෙන ඒ වගේ ධානවල ඕන වෙලාවට සම්මාදින්න පුළුවන් හොඳටම අත්දැකීම් තියෙන කිරිසක් දවස් දෙකක් නෙවෙයි අවුරුදු ගාණක්. මේ ජීවිතේ. ඉස්සර ජීවිත අහකට දාන්නද? මේ ජීවිතේ. ඒගොල්ලන්ගේ ජීවිත කාලය. ඒකට ඒ වගේ අවුද. ඊළඟට තව තිබුණ ලොකු ඒගොල්ලන්ට පහසුකම අනික් අයට වැඩිය. ඒගොල්ලෝ පිළියරන් තිබුණා කවදාවත් මේ අරූපාවචර නේවසඤ්ඤා නාහඤ්ඤාය කියන ධානයේවත් සත්‍ය නෙවෙයි කියලා. බලන්න කොයි තරම් ගැඹුරුද. අපිට මේ හිස්තැනට ගියාම නිවන් දැක්ක කියලා පෝස්ට් කරලා ගන්න අපි ඉන්නේ. දැන් ලංකාවේ ඉන්නේ අය ඉස්තැනට වැටුනම ඒක කොහොම වුණා කියන්නේ නෑ අර ගොල්ලන්ගේ මට්ටම් බලන්න. නේම සංඥා නා සංඥා කියන ධානයේදී ගොල්ලන්ට ඕන වෙලාව සම්මාදින්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ඒක සත්‍ය නෙවෙයි කියලා ගන්න. එතකොට දැන් බුදුහාමුදුරන්ගේ අදහස් වලට කොච්චර ගැළපෙලාද මේ වෙනකොට. ඒක නේද එකට හිටියේ. තවදයක් දන්නවා. තව වටිනා අදහසක් තියෙනවා. ඒ වටිනා අදහස තමයි කවදා කාමසුකල්ලිකාණ යෝගීන් නම් සත්‍ය දකින්න බෑ කියලා. එතකොට එකක් ඉතුරු වෙනවා. ඔව් අත්තිකින මතාන යෝගීන්මයි සත්‍ය දකින්නේ කියලා මතයක් ඒගොල්ලන්ට තිබ්බා. ඒක මට කියන්නේ නැද්ද?
ප්‍රබල මත ගණනාවක් නැහැ ඒගොල්ලෝ. අනික අපිට තියෙන මොහොත්පත් අපිට තියෙනවා මේ වගේ ගොඩාක් ජාති. අපි මොනවද කියලා දන්නේ නැහැ. කියන්නේ නැහැ. දැන් එවැනි එක අඩුවක් තියෙන පිරිසකට දේශනා කරපු ධර්මයක් තමයි ධම්මචක්ක පවතුන් සූත්‍රය. දැන් ඒක අපිට තේරෙයි කියලා හිතනවද උඹ? අපි හිතනවනේ නේද? මට තේරෙන්නේ නැහැ. ඒ කොහේ තේරෙන්නේ? තේරෙන්නේ අර දුර තියෙන. ඒ අදහස ඒගොල්ලන්ට තිබිච්ච එක. ඔව් දැන් ඒකට ඒගොල්ලන්ට කරන්න බෑ වයස වෙන. දුක් දීම ශරීරයට දුක් දීම නෙවෙයි. දුක් දෙන්න පුළුවන් හැකියාවක් ශරීරයෙන් නෑ දුර්වලයි. පුළුවන් තරම් දුක් දීලා ඉස්සර බලන්න. නමුත් දැන් දුර්වලයි ඉඳලා ඒකට හුදුසව විදිහට මේ සිද්ධාර්ථ තාපසේ තෝරගත්තේ මේ. දැන් ඒකදී සිද්ධාර්ථ තාපසේ ඒගොල්ලන්ගේ දීපු උපදේශන ක්‍රියාත්මක වෙලා ඒකත් ඇරිය කියලා තරහ වුනේ. ඒකෙන් හින්දා දැන් ඇවිදින් දේශනා කරන්න පටන් ගත්ත විදිහම නිකන් බලන්න කොහොමද මම මේ කියන කතාව හිතන්න ඕන කතාවක් නෙමෙයි කියලා හිතේ එතකොට. කොහොමද ওই සූත්‍රය ඔයගොල්ලෝ අහලා තියෙන්නේ? පටන් ගත්තේ ධම්මචක්කපවත්තන සූත්‍රයේ මොන වචන දෙකින්ද බලන්න? දීවේ මේ වික්කමේ අන්තාපබ්බජිතේත න සේවිතබ්බ. තේරුණානේ? එතකොට ඒයි මෙහෙම මේ අන්ත දෙකක් අතහැරී හිතුමයි සත්‍ය දකින්නේ කියලා ඇයි කියන්නේ? එතකොට එක්කෙනෙක් හිටියා ඒගොල්ලෝ හිටියා ඒකාන්තයක් නම් අත්හරින්න ඕනේ. ඔව්. තේමනේද? මේ මතේ දැඩිව හිටියා. අනිත් අන්තය අත්හැරලා සත්‍ය දකින්න බෑ කියන එක හිටියා. දැන් බුදුහාමුදුරුවෝ කියන්නේ මොකක්ද? දෙකම අත්හරින්න. දෙකම අත්හැරින්න නම් සත්‍ය නෑ කියලා කියන්නේ. ඒ ඕක හිතේ දැන් අපිට හරි නේද? අපි මේ අන්ත දෙකේම එකලෙස යනවා. අපිට අඩු ගන්න අර කාමසකල්ලිකානු කියන අන්තිය වැඩිින් තියෙන අන්තියක්. ශරීරයේ දුක් දීමේ අන්තිය නම් කිසි දෙයක් නැහැ. දැන් පේනවනේ ඔය දුකු දින වාදිලා ඉන්නේ. දැන් එහෙම අන්තිය නම් කොහෙම නේ අපි. නේද? නමුත් පොඩ බැරුණොත් දැන් කවුනෝ වැස්සොත් තේකක් පරක් වුණොත් මොකද වෙන්නේ? සංවිධානය කරන අයට බය නැහැ. ඒක මොන අන්තයේ තියෙන්නේ අපි? ඈ? කාමසුඛල් කාමෝ. ඒකනේ. දැන් ඒකක හිතේ කට්ටියක් නෙමෙයි මේ. ඒවත් ගැවිලවත් හිතේ කට්ටියකට නෙමෙයි මේ ධර්මයේ තෙන්නන්නේ. ඉතින් මඩක තියාගන්න. එහෙම තත්ත්වයකට අපේ මනස අදාගෙන අපිත් මේ ධර්මයේ කියවෝ අපිටත් ඔය වගේ සත්‍ය තියෙනවා. ඒකනේ දැන් අපි වෙන්න ඕනේ ඒක කියෝ කියෝ ගෑල්කන එක නෙමෙයි. මොකද්ද වෙන්න ඕනේ? අපි අර කියන මනස හදාගන්න උත්සාහ කරනොත් මේ දුක්ඛාවතුල තියෙන ශික්ෂා. ඒක කරගෙන අර කියවනවා. එතකොට ඒක ඇත්ත වෙයි. ඕක තමයි බුදුහාමර පෙන්නන කතාව. නැතුව අපි කොච්චර සූත්‍ර ගැන කතා කරත් වැඩක් නෑ. ඕක තමයි වෙන්නේ. දැන් එහෙනම් වෙන තවත් කී දේ මොනවද? දැන් මොලේ යන දැන් නෝන මහත්තයා එදත් එයා මොකද්ද ප්‍රශ්නේ ඇතුලේ දෙවියන්ගේ මොලයක් ගැන මොකද්ද මොලේ ගැන ඇත්තටම වැඩක් නැහැ මේ ධර්මයේක මොලය ප්‍රශ්න කරොත් මෙන්න එහෙම මං අර කිව්වා ඒ කිව්වේ ඇත්තටම සමාධියයි වෛද්‍යවරු දැන්ට හොයාගත්තේ වේ ඔයගොල්ලන්ට වැදගත් වෙන ධර්ම කාරණා කියනවා නේද මේක ඒක වැදගත් නමුත් දැන් අපි හිතාගෙන මවාගෙන ඉන්න මොලය තුල අපේ මනසක් තියනවා කියන එක බොරු සංකල්පය. අපි හදාගත්තේ මිත්‍යාව. තේරුණානේ? ඒක ඉන්න එපා. මොළේ කියන්නේ එහෙම එකක් නෙමෙයි. අපේ ශරීර පාලනයට කැදිච්චි ඉන්ද්‍රිය. දැන් එහෙම වුණොත් වෙන මෙන්න මේ වගේ ගැටලු ටිකක් තියෙනවා. දැන් අපි හිතනවා දැන් අපිට මොළේ කියනවා කියලා මේ වෛද්‍යවරුයි හැමෝම කියන්නේ. දැන් මේ නැත්තම් මොකක් හරි වෙලාවක ළමයෙකුට මොළේ කියනවා කියලා ඔළුව පරීක්ෂා කරලා කියනවා. දැන් එහෙමනේ කියන්නේ හොඳ මනසක් තියෙන මොලේ තියනවා කියනවා මරණ තියනවා එයාට හොඳ ඉගෙන ගන්න පුළුවන් බුද්ධියක් තියනවා කියනවා මොකද්ද මේ පරීක්ෂා කරන්නේ ඔව් දැන් බුද්ධිය කියන එක පරීක්ෂා කරන්න බෑනේ ඒක ධර්මයන් නාම ධර්මයන්නේ නමී කියන එකන්නේ එතකොට ඒක පරීක්ෂා කරන්න අපි කායික වන මොලේ පරීක්ෂා කරනවා ඒකෙන් ඇත්තටම ඔප්පු වෙනවා එහෙම එකක් තියෙනවා දැන් ඇත්තටම මොලේ
මේගොල්ලන්ගේ මොලේ වැඩිලා කියනවා මේගොල්ලන්ගේ මොලේ වැඩිලා නැහැ කියනවා. දැන් මොලේ වැඩිච්ච නැති දරුවෝ ඔයගොල්ලෝ දන්නවා. මේගොල්ලන්ගේ ස්වરૂපය වෙනස් නේද? දැන් එහෙම එකක් වෛද්‍ය විද්‍යාවෙන් හොයාගන්න පුළුවන්. හොයලා තියෙන එතකොට මොලේ යන. දැන් එයාගේ දැනුම නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ මොලේ ගැන එයාගොල්ලන්ගේ පරීක්ෂණයට ලක් කරන්න. දැන් මන්නේ මෙන්න මෙහෙම හිතන්න. දැන් මේ මනස මොලේ තියනවා කියන එකයි මෙතන වැරද්ද. අපිට ඒක වරදින තැන. දැනුම කියන එක ප්‍රශ්නයක් නෑ. දැනුම කියන එක කොහෙ තිබුණා වැඩක්. දැනුමයිද නීවරණය. තේරුණානේ? දැන් මොලේ මනස තියනවා කියන වැරදි හැඟීම අපිට ඇති වෙන්න බෑ. වැරදි හැඟීම ඇති වුණොත් වෙන හානිය මම කියන්නේ. දැන් මොලේ අපිට දැනුම කියන එක, බුද්ධිය කියන එක මොලේ කියනවා. දැන් හිතන්න එතකොට දැන් දෙවියන්ට අපිට වැඩි මොකක්ද වෙන්න ඕන? මොලේ ලොකු වෙන්නේ. මොලේ වයිදරු කියන විදිහට ඒක ලොකු මොලයක්. දැන් ගම්මියට ඔය ඊට වැඩි ලොකු මොලයක් තියෙනවා. දැන් මොහොතක් ඉඳන් කොයිතරම් අපි බ්‍රහ්ම දේව කියන අයට මේ ගරහනවද කියලා එතකොට. ඒ ගරහන විදිහ බලන්න. ගර්හණ විද්‍යාව මෙහෙමයි. දැන් ඔයගොල්ලන්ගේ ඔය වටිනා කියන මොලේ රැක ගන්න දවසට 4 කිලෝ ගියක් කනවා. එළවලු කොච්චර කනවා? පළතුරු කොච්චර කනවා? දවසට පැය ගියක් නිදා කරන්නේ නිදා ගන්නවා. තේමන්නේ? දැන් ඔය ටික කරමින් අපි මේ මොලේ රඳින්න එපා. ඔය ටික ඔය කන්න නැතු ඉන්නකො මොලේට මොකද වෙන්නේ කියලා බලන්න ඔය කන්න නැතු ඉන්නකො මොලේ වැඩ කරයිද නැද්ද? වෙන්නේ නැහැ. එහෙනම් මේ හැමයි මොලේයි අතර නම් ලොකු සම්බන්ධයක් තියෙනවා කියලා කියන්නේ. ඒ හින්දා වැඩි අපි කන්නේ. මොලේ වැඩි වෙනවා කනකොට කියන එක තමයි එහෙම කියන්නේ. ඈ? ඔය දැන් එහෙම වෙනවා. දැන් බලන්න ඊගාවට එහෙම නිදා ගන්න ඕන. තව කොච්චර ජාලි කරන්නේ? ඔළුව තෙමන් නැතුව තියාගන්න ගියේ ඉන්නේ. දැන් මේ බණ කියන්නේ කොහෙද? වහලයක් කියන තැන. ඇයි මොකටද මේ මොලේ පරිස්සම් කරගන්න නේද? ඈ? දැන් මේ හැම එකක්ම කරන්නේ මොලේ පරිස්සම් නාන්න ඕන. බෙහෙත් බොන්න ඕනේ. එතකොට මේ කුණු ගොඩම දෙවියන්ට දෙන්න හදනවා. එතකොට දෙවියෝ දැන් අවගුල් හාල් කිලෝ එකක් කරනවනේ එයාගේ මොලේ ආරක්ෂා කරගන්න කිලෝ 10ක් විතර ගන්න ඕනේ. ඒ ලොකු මොලයක්. තේරුණානේ? දැන් ඔයගොල්ලෝ පැය 6 ඉඳන් නිදාගන්නේ ලොකු මොලයක් ආවම මොකද වෙන්නේ? ඔය ඊට වැඩි මේක තමයි. ඇයි ආරක්ෂා වෙන්නේ නැති? තේරුණානේ? දැන් දෙවියන්ට එනනම් කාල් හොයන්න නම් දෙවි ලෝකේ තියෙන්න ඕන කුඹුරු. ඒක අපිට හාන්තංගණය කරන මේ බොරුවක් නේද කරන්නේ? මොලේ කියන එක මනස ගාව ගන්න එපා. මනස කියන්නේ නාම. මොලේ කියන්නේ ඉන්ද්‍රිය. ශාරීරික ඉන්ද්‍රිය. ඒකේ කරන්නේ මේ අස්කන්නාස ඉන්ද්‍රියන් වල සම්බන්ධයක් තියෙනවා ශාරීරික පාලනය. ternary ඔය මොලේ ඔක්කොම ටික ඉවරයි ඔයගොල්ලෝ නොකා හිටියත් ඉවරයි. දැන් මොන ලීසි විදිය කියන්නේ ඔය මොලේ වැඩ ටික ඔක්කොම නවත්තන්න තමන්ගේ පුළුවන් නම් අයිපාතෙන් උනා කමන්නේ නැහැ කටය වහගන්න ඒකකට මොලේ ඉවරයි. තේමන දැන් එහෙම දින දුර්වල කුණු ගොඩ මේ අපි බදා ගන්න යන ලොකු දෙයක්. මනස කියන්නේ ඒක තමයි විස්තර කරන්න බැරි. මනස කියන්නේ මොන එකක් නෙමෙයි. නාමය. මොලේ කියන්නේ රූපය. ස්වාමීන් වහන්සේ අර තමයි. මේකේ මෙතන සම්බන්ධයක් නැහැ. ඔළුව ලොකු වුණා කියලා දැනුමක් නැහැ. ඒ කියන්නේ ඒකට අදාළ නැහැ. මෙතන තියෙන්නේ වෙනම පද්ධතියක්. නාමය. අවබෝධය දැන් අපි හිතන අවබෝධයත් ඕකෙම තමයි අපි නම් කරන්නේ. බුදුහාමුදුරුවෝ කියන අවබෝධය ඔහොම එකක් නෙවෙයි. ඔය ඉන්ද්‍රිය හරහා ගිහින් ඉන්ද්‍රිය විනිවිද දැකලා වැඩියා. දැන් අපේ අවබෝධය දැනුම ගන්න අපිට තියෙන්නේ මේ ඉන්ද්‍රිය පද්ධතියයි. අස්කන්නාසාදී පද්ධතියෙන් තමයි අවබෝධය ගන්න. අවබෝධය ගන්නකොට අපි අවබෝධය කියන්නේ අපි කියන දැනුම.
දැනුම ගන්නකොට ඔයගොල්ලෝ යොදා ගන්නවා අර අංග 8න් අංග 3. වායාම සති සමාධි. වඩනවා වඩලා තමයි මේ දැනුම ගන්න යන්නේ. වැඩිමෙන් තමයි දැනුම. නෑ. වායාම සත්තමදී ඔවිරිය ගන්න පුළුවන් වායාම සති සමාධි. තම මෙච්චර කාල අපේ භාවනාව දැනුම වැඩි වීම. ඒකේ ප්‍රතිඵලය තමයි මීට අවුරුදු 1000කට විතර ඉස්සෙල්ලා හිටියා මුදල්හාගත්තේ මිනිහා අද ඔය අපි වගේ ඔය වඩ පිටි ප්‍රතිඵල ඉස්සලගෙන දැනුම වැඩි වීමේ ප්‍රතිඵලයි. කවුද මේක වඩන්න උල්පන්දන් දුන්නේ නීවරණ පස්සෙන් එළවන්නේ දක්කන්නේ නීවරණ. ඒක දැනුම වඩ ගන්න නීවරණ. සත්‍ය දකින්න නීවරණයට පත් කරන්න කියන අමුතු. එතකොට සත්‍ය දකින්න නම් අපි දැනුම බිඳුව කරගන්න. දැනුම බිඳුව කරගන්න බෑ ජීවිතත්. ඒක කරන්න පුළුවන් සමාධියකින් විතරයි. මේ ඔහොමගේ ටිකක් තමයි කියන දේ තමයි. එකතු කරන්නේ නෑ මොලේ ගන්න දේවල් මොලින් ගන්න දේවල් නෙමෙයි නෑ මොලින් ගන්න දේවල් නම් අර වත්වන්නේ එනවනේ. දැන් ශ්‍රද්ධාව කියනවා මිනිස්සුන්ට දෙවියෙකුට ශ්‍රද්ධාව තියෙන්න බැරිද? එතකොට දැන් අපිට කියන වාගේ මොලයක් දෙවියට දුන්නම වෙන ප්‍රශ්න ටික තේරෙනවානේ. එතකොට දෙවියාගේ රූපය අපි හිතන එක නෙමෙයි තේරණේක අපි අනුමාන කරගෙන අපි අතපය දාලා අපි මුණ දාලා දෙවියන් ඇදීලා අපේ වැඩ. ওই දෙවියෝ අවුල කියලා අපි දන්නේ නැහැ. දෙවියෝ නැහැ නෙමෙයි මේ කියන්නේ. හැබැයි දෙවියෝ අපි දන්නේ නැහැ. නැගේ හැදුනක් දන්නේ නැහැ. ඔයගොල්ලෝ හිතන්නේ රැයට මීනෙන් පිටින් දෙවියෝ. ඈ? ඔය අපි හිතන දෙවියෙක් නැහැ. මේ වෙනම දෙවියෙක් ගියා මේ කරදරකින් තියෙන්නේ මේ දෙවියට. බලන්නකො නැති වෙනවද? අපිට තියෙන ඔය කරදර ටික ඒ දෙවියටත් තියෙනවනේ. එහෙම ඒ දෙවියෙක් ඉන්නවනේ. ඒක දෙනවා අපි මිසින් ඒකට ආරම්භ කරනවා. දෙවියෝ නෑ නෙවෙයි දෙවියෝ දැකලා තියෙන අය ඉන්නවා. දෙවියෝ දැන් බුදුහාමුදුරුවෝ දෙවි නෑ කියන්නේ නෑනේ ඉන්නවා කියනවා. එතකොට දැන් ශ්‍රාවකිය විදියට අනුරුද්ධ මහරහතන් වහන්සේ එහෙම ප්‍රබලම මේ අභිඥා බලවලින් දෙවියෙක් ගනුදෙනු කරලා තියෙනවා පස්සේ බ්‍රහ්මීක ගනුදෙනු කරලා තියෙනවා. ඒ ගනුදෙනු කිරීමයි වර්තමානයේ අපේ මිනිස්සු දෙවියෙක් ගනුදෙනු කිරීමයි අහකට බොලෝ වගේ. ඒක හොඳටම දැනගන්න. හොඳයි ඒක වෙන වැඩක් නේ. ඔය අරක හිතන්න පුළුවන්. මොකද ඒ අභිඥා බලයෙන් කරපු විශේෂ දෙයක්. ඒගොල්ලෝ කියලා තියන්නේ අමුතු දේවල්. ඔය කියන දෙවි විදිහට නම් නෙමෙයි අනුරුද්ධ සංයුක්තිය උනාත් බලන්න ඕන නම් ඔය කියලා දින්නේ වෙන දේවල්. දෙවියන්ගේ හැටි කියන කියනවා. ඒවට කතා කරන්න කියන්නේ අවාසිය අපිට වැඩකුත් නැහැ. මහා. ඒකම ප්‍රිය වස්තු වෙනවා ඒගොල්ලන්ට. අර ප්‍රිය රූප වෙනා ඒක ඊට පස්සේ කලහ විවාද වෙනවා. තම තමන් බලාගන්න. හොඳයි. පංචස්කන්ධය උපාදාන වෙන්න ඕනේ දෙවියන්ගේ. ඕනම සතෙක් කියන රූපේ ඒකයි. එහෙම නැති කෙනා ඉන්නේ පිරුණුවම් පාන මෙහෙම රහත් වුණාට පස්සේ උපාදානේ නෑ. ඔය ක්‍රියාවලිය නම් සම්පූර්ණව තින්නේ පිරුණුවම් යා. ඈ? මොකද? කාගෙද? නෑ ඒක අයත එකින්ද විදිහට මේක තියෙන්නේ. මේ හැම තියෙන අයත් ඉන්නේ. එහෙම කියලා දිනවා. ආ මුන්දියම් පෙලක් ඒවා ප්‍රබල නෑ. දැන් මෙහෙම තියෙනවා. දැන් අපි ගත්තොත් අපේ ප්‍රබලම ඉන්ද්‍රිය ඇහැ. ඒ කියන්නේ ඇස් ඇරිය රූපයක් පේනවා. මොන ප්‍රබලතාවයේ මනිනේ ඒකද? අනිත් කන නාසය ආදී ඒවා එහෙම නෑ. ශබ්ද තිබුණොත් විතරයි. ගන්ධයක් පරිසරයේ තිබුණොත් ගඳක් හොඳක් දැනෙනවා. නමුත් ඇහැ හැන්නේ. ඇහැනේ එහෙම කියන්නේ නෙමෙයි. ඇහැ ඇරියොත් අරමුණ තියෙනවා. ප්‍රබලම ඉන්නේ ඇහැ. දැන් ඔයගොල්ලෝ ඇහැ ඇරියත් තරුවලයි කියන්නේ. ඒකත් අරමුණක්. දැන් කන එහෙම එකක් නෙමෙයි. ශබ්ද නැත්නම් කනට වැඩ නැහැ. ඒ කියන්නේ යාට බලෙන් හදන්න බෑ.
තියෙන සත්‍යයක් ඇදලා ගන්න බෑ. නමුත් මේ ඇහැ කියන එක නෙමෙයි. ඕන වෙලාවක ඇරි නැති ශක්තිය. මේක පුදුම ඉන්දියක්. දැන් සමහර දෙවියෝ ඉන්නවා කියලා දේවතා සංගීතයේ තියෙනවා. ඔය වගේ ප්‍රබල වෙනවා ඒගොල්ලන් නාසය. තේමන දැන් ඒ එහෙම වුණා වෙන්නේ මෙන්න මේ වගේ ප්‍රශ්නයක් එනවා. දැන් අපි එකක් කියන්නේ මුහුද අයිනට ගිහිල්ලා දවස මුහුද දිහා බලා හිටියේ. හන්න බොන්න ඕනේ ඒකම ආහාරය වෙනවා. ඒක කරගෙන බලන්නේ. ඔයගොල්ලොත් බලලා ඇති. ඒකම ඇති. ඒ බලා ඉන්නකොට ජීවත් වෙනවා. හන්න ඕනේත් නෑ බොන්න ඕනේ. ඕක තව වැඩි කර හැදි ඕනනම් සමහර දේවතාවෝ ඉන්නවා සුවඳ තිබුණාම ඇති ජීවත් වෙනවා. ඒවා ඉතින් ඔව් දැන් ඒවැ ඇත්ත කතාව ඉතින් හෙව්වොත් අපිට ධර්මේ දාලා යන්න වෙනවා. ඒ කියන්නේ ඔබ කොටා කියන කෙනා කවුද කියලා දන්නේ නැහැ, ඔබ දිව්‍ය කවුද කියලා දන්නේ නැහැ, දිව්‍යාංගනාව කොහෙන් ආවද කියලා දන්නේ නැහැ. මේක අපිට පුරාවෘත්තියක් නේ. ඒක හින්දා දැන් ඒකේ තියෙන සත්‍ය අසත්‍යතාවය මොකද්ද කියන එක හොයන්න බෑ දැන්. නමුත් දැන් ඒ වගේ වෙලාවෙ නෙමෙයි මේ ධර්මයේ තියෙන්නේ. දැන් අපි මේ කතා බහ කරන එක නම් සත්‍යන්නේ මේ කියන්නේ. මෙහෙම එකක් වෙනවා. දැන් පේනකොට දුකක් ඇති වෙනවා කියලා ඔයගොල්ලෝ තේරුම් ගත්තෝ, ඇහෙනකොට දුකක් ඇති වෙනවා කියලා තේරුම් ගත්තෝ, ඒක නම් තමින්න පුළුවන් සත්‍ය අර දෙවියන් ප්‍රශ්නේ වගේ නම් නෙමෙයි. තේරුණානේ. ඒක එව්වට ඉවරයක් නැති ප්‍රශ්නයක්. දෙවිය ප්‍රශ්නය තම දුක කියන එක නම් දැන් උනත් හොයා ගන්න පුළුවන් තමන් ළඟ මේ ගොජලාන්තය උතුරන එක. දැනුත් උතුරනවා. අපිට ඒක දුකක් නේ. ඒක නම් හරි. එහෙනම් අපි ඒක නවත්තලා අර සූත්‍රය බලමු. මේකෙදි දැන් මදුපිණ්ඩික සූත්‍රය කියන එකේ අර කෙටියෙන් බැලුවෝ මේ වැඩි විස්තරයක් ඕනේ ඔයගොල්ලන්ට දැන් තේරෙනවා මේ සූත්‍රයේ තියෙන වටිනාකම. මම පොලයක් ගහගෙන ආවෙත් නෑ. ඒ වුණත් මෙන්න මෙහෙම මතක තියාගන්න. මේ සූත්‍රයේ දේශනා කරන නිදානයක් කියන. ඒ නිදාන හේතුව තමයි දැන් බුදුහාමුදුරුවෝ කිඹුල්වත් පුරේට දෙවෙනි වතාවට හෝ තුන්වෙනි වතාවට වැඩි අවස්ථාවක් තමයි මේක සිද්ධ වෙලා තියෙන්නේ. පළවෙනි වතාව නෙමෙයි. දැන් ඒ වෙනකොට බුදුහාමුදුරුවන්ටයි ශ්‍රාවක ආන්දෝලන්ටයි බොහොම විරුද්ධව හිටියා දන්ත පාණී කියලා ශාක්‍යය. ශාක්‍යයන් බුදුහාමුදුරුවන්ගෙන් නෑදෑ පිරිස. මේ දන්ත පාණී කියන්නේ මේ කාලේ හැටියට ධර්මවත් කිසි කෙනෙක්. දැන් මෙයා කොයි වෙලේ බුදුහාමුදුරුවන්ට අනිත් අයට අපහාස කරන රූපයක් දෙන එකට හේතුව අපි විදිහට ගන්නේ අර යශෝදරා දේවියටයි රාහුල කුමාරයාටයි රජයටයි කරපු අපහාසයක් කියලා. මේ දන්න පාණී එහෙම බුදුහාමුදුරුවෝ කෙරෙහි හේතින් කිසිම මිනිස්සෙක් නෙවෙයි කියන එක අපිට දැනගන්න ඕනේ. එතකොට ඒකේ ප්‍රියාදුත් හාමුදුරුවෝ කෙරෙහි දක්වලා තියෙනවා. අනික තමයි මෙයා යමකමක් දන්නේ කෙනෙක්. මේ දැනුමක් පිටිච්ච කෙනෙක්. තර්ක කරන්න පුළුවන් කෙනෙක්. දැන් මේ තර්කානුකූලව ප්‍රශ්න අහලා අර හාමුදුරුවන්ට නොයි ප්‍රශ්න කරලා තියෙනවා. මුහුණ තියෙන කාලෙක බුදුහාමුදුරුවෝ මහාවණේ මහාවණේ කියලා කියන්නේ ඇත්තටම මේ කුඹුලක් පුර පිළිච්චි වණේ. ඒක පොත්වල තියෙනවා ඒ කාලේ හිමාලයටම සම්බන්ධයි කියලා. ඒක හිමාලයේ නැගෙන හිටා. ඒ මහාවණේ එක බෙලි ගහක් යට දිවා ගාලේ වැඩ ඉන්නවා කියනවා. මේ බෙලි ගහ ළඟ වැඩ ඉන්නකොට අහම් වෙමින් දන්න පාණී කියන දැන් බුදුහාමුදුරේක තරහකාරයෙක්. මෙයා මේ බෙලි ගහ ළඟින් ගිහිල්ලා දන්න පාණී කල්පනා කරනවා හරි දැන් බුදුහාමුදුරුවෝ නැත්නම් ගෞතමයන් වහන්සේ අහු වුණා දැන් කණුයි. දැන් අද මම හොඳ වැඩක් කරන්න ඕනේ කියන මතේ නෑ. එයාගෙන් ප්‍රශ්න කරන්න තමයි දැන් නැතුව මේ ඉන්දියාවේ කොහේකවත් දැකලා නෑ ඔය කැවිලි සමාජයේට අමුතු දේවල් කරන්න යන්නේ නෑ කවුරුවත්. ඒකේ ගරු කිරීමක් කරනවා. දත් එමය එදත් එයි. කෙල්ලක් තියෙන හිම තමයි. කැවිලියට ගරු කරනවා කියන්නේ වාද විතරයි ඒගොල්ලෝ එක කරන්නේ. දැන් සාමාන්‍ය කෙනෙක් වුණත් දැන් වුණත් ඔය දඬු මුඟුරු වලින් ගහන්න ඒ වගේ නම විසිරු කරන්න ඒ වගේ යන්නේ නැහැ. ඒ මානේ මේ දඬු පානෙත් පුදුම තරහයි. බුදුහාමුදුරේ ඒ වුණානේ වෙන හානි කරන්න ඉච්චර යන්නේ නැහැ. මොකද මේ සම්ප්‍රදාය කරන්නේ.
දැන් කරන්න පුළුවන් එකම දේ තමයි බුදුහාමුදුරන්ගේ ප්‍රශ්නහල බුදුහාමුදුරන්ට පරද්දන එක. ඔව් වාදයක් කරනවා මේ වැඩක් නැති දෙයක් ඔයා කරන්නේ කියලා ඔප්පු කරන්නේ. ඒකට සුදුසු අවස්ථාව කියලා හිතලා බුදුහාමුදුරන් ළඟට ගිහිල්ලා මොන ප්‍රශ්නයක්ද? අහන්නේ දැන් ඔබතුමා දැන් කරු කරලා හැම මේ කියන ඒවායි මම කරනවා මම කියන්නේ කියන්නේ. මේ අහනවා තමා දරන්න මොන දුස්තියක්ද තියෙන්නේ නැත්නම් මොන කතාවක් ගොයලම තියෙන්නේ හිතුවා නැත්නම් එතකොට දන්න පාණී කියන පුජ්‍යලයා එයා පරිණත වෙච්ච කෙනෙක් ළඹදිල තිබිච්ච සියලු දෘෂ්ටි ගැන එයාට යවති අවබෝධයක් තිබිලා තියෙනවා ඒ අහන ප්‍රශ්නේ එතකොට මොන දෘෂ්ටියක්ද දරන්නේ මොන කතාවක්ද ඔය ගොයලට ගන්න ඔන්න වගේ ප්‍රශ්නයක් තන බුදුහාමුදුරුවෝ දෙනවා මේකට පිළිතුරක්. මේ පිළිතුර කවදාවත් දන්නපාණියා දන්නපාණි කියන මේ ශාක්‍යය දැනගෙන හිටියේ නැති මේකක් දෙයිය. එයාගේ වුමනාව තුනේ මොකක් හරි දැන් කියයිනේ. දැන් එක්කෝ ජෛන ආගමේ තියෙන එකක් හරි වේදා වේදයේ තියෙන එකක් හරි මොනවා හරි කියයි දැන් මේ බුදුහාමුදුරුවෝ උත්තරයක් දෙයි. දුන්නොත් ඕක කරන්නේ මොකටද කියලා අහන්න තමයි මේ ප්‍රශ්නේ දුන්නේ. ඔය දෙවියන් මොන නැද්ද ඔය රජකම් කරන්නේ. අනිත් මොකද අපි වගේ හිටියානම් කියලා දැන් තමන්ගේ නෑ දැනෙන්නේ. ඒකට තමයි අහන්නේ. දැන් බුදුහාමුදුරුවෝ මේකට සරල උත්තරයක් දෙනවා. මගේ මේ ලෝකයේ බ්‍රහ්මේ ඉන්නවා, මාරේ ඉන්නවා, දේවතාවු ඉන්නවා, දෙවියෝ ඉන්නවා, ඒ වගේම මිනිස්සේ ඉන්නවා, බ්‍රාහ්මණේ ඉන්නවා, පූජකයේ ඉන්නවා මේ කිසි කෙනෙක්ගේ දෘෂ්ටියක් මම නෑ. ඒ කියන්නේ මම කායවත් දෘෂ්ටියක ඉන්න කෙනෙක් නෙමෙයි. ආතව සමාන දෘෂ්ටියක් මන් ළඟ නැහැ කියලා කියනවා. ඊගාට ඒගොල්ලෝ කියන කිසි කතාවක් කරන කෙනෙක් නෙමෙයි මම. එහෙම දේවල් ධර්මයක කියන්නේ නැහැ. දැන් මේ උත්තරෙත් එක්ක අර දන්න මහණීට කරගන්න දෙයක් නැතු වෙනවා. දැන් එයා බලාපොරොත්තු වුණා අතර බුදුහාමුදුරුවෝ Tamanට වාසුසහගත උත්තරයක් දුන්නා නම් පහර ගහලා යන්නනේ, පල් කරලා යන්නනේ. දැන් මේක උද දන්නපාණී මොකක් කරගන්න බෑ මෙයා හිතුවේ නෑ මේ මොහොතරය එහෙනම් අදත් දේරුණා කියලා ඔච්චම් කරන කියයි තේරුණා නේද අර එහෙම කියන්නේ එහෙනම් අදලවද දේරුණා කියනවා වගේ කියයි එහෙනම් ගියාම බුදුහාමුදුරු නැවත අවස් වෙනකොට නීග්‍යෝ ධාරාමයට වැඩන වටිනවා වරිනකොට ඉන්නවා අනිත් හාමුදුරු ඒ හාමුදුරට මතක් කරනවා දැන් මේකයි මම කිව්වේ අර අනිත් හාමුදුරන්ට මේ දන්නපාණී විවිධ දේවල් කරලා තියෙනවා කියලා ඔප්පු වෙන්නේ දොහාමර මතක් කරනවා නිකම්ම දැන් පාරේ හම්බෙන මිනිස්සුන් මෙයා හම්බුණා කියලා වෙන දැන් ඔලොත් බුදුහාමර මතක් කරලා නැහැ අර කුණිහාමරට මතක් කරනවා මම අද මෙහෙම මේ මහාවානේ විවේකීව ඉන්නකොට දණ්ඩපාණි හම්බුණා හම්බෙලා මෙහෙම ප්‍රශ්නෙකුත් ඇහුවා මෙහෙම උත්තරේකුත් දුන්නා මොහොම කරලා මට ගියා කියලා කිව්වා එතකොට එතන ඉන්න හාමුදුරුවගේ උත්තරේ දැන් කිව්වනේ හාමුදුරුවෝ කියන දෘෂ්ටි මොකක් නැහැ කියලා. ඒක හින්දා මම එතනම කියනවා ප්ලේස් එකේ ඉන්නේ නැහැ, පිටියේ ඉන්නේ නැහැ. එතකොට විචිකිච්ඡාවක් නැතුව මම වාසය කරන්නේ කියන මතය එතෙන්දි පැහැදිලි කරනවා. අර හාමුදුරුවන්ට එතන හිටියේ සාමාන්‍ය අලුතෙන් ආපු හාමුදුරුවෝ වෙන්නේ නැති මාර්ගඵලලාභී වෙන්නේ නැති ඇති ඒ කාලේ. ඒ හාමුදුරුවන්ට ලොකු බැටලුවක් වෙන එක හාමුදුරුවෝ කහනවා. සාමීන වහන්සේ ඔය ඔය විදිහට දැන් ඔය සංහාවක් නැතුව ක්ලේශයක් නැතුව ඉන්නවා කියන්නේ මොනවද ක්‍රමයක් කියලා. මේ යහන් කවුද හාමුදුරුවෝ? දැන් අර ප්‍රශ්නෙට අදාළව සිද්ධිය කිව්වම හාමුදුරුවන්ට ගැටුණා. දැන් බුදුහාමුදුරුවෝ මේ දුස්තියක් නැතුව ඉන්නවා කියන එක යාමුවට තේරෙන්නේ නැහැ. කොහොමද ඉන්නේ කියලා. තේරුණානේ? දැන් ඒක අහනවා හාමුදුරුවෝ ප්‍රශ්නයක් කියලා. අහගුවාම දැන් බුදුහාමුදුරුවෝ පෙන්නනවා සංහා ප්‍රපංච නැතුව ඉන්න එකයි මම මේ කිව්වේ කියලා. දැන් මේක කෙටි උත්තරයක් දෙනවා. තේරුණානේ? දැන් මතකද ඔය ඔය වචනේ එනවා මම මේ කෙටි කරලා කියන්නේ මේවා. ඔයගොල්ලන්ට අර කලහ විවාදයේ තිබුණ නේද විවාද සූත්‍රය අර මම දුන්නේ ගාතාවේ මෙන්න මෙහෙම වචනයක් අන්තිමට. සංඥා නිදාන නිදානානි ප්‍රපංච සංකා. තේරුණානේ? ඒ කියන්නේ සංඥා කියන જાතේ නම් හැඳින්වීම කියන එක නිදාන කරලා තමයි ප්‍රපංච සංකා කියන්නේ මේ තණ්හාව පැටල් ගන්නේ. තේරුණානේ? ඔය අදහස එතන තියෙනවා. ඔන්න ඕකම කියනවා මම මෙහෙම නැහැ. ඒකයි මම මේ කිව්වේ කියලා. දැන් අර හාමුදුරුවෝ
නැහැ මේ හාමුදුරන්ට තේරෙන්නේ නැහැ. ඉන්න අනිකයට තේරෙන්නේ නැහැ. මේගොල්ලෝ ලොකු කොට දැන් මේක ප්‍රශ්න වෙලා කෙනෙක් අහගන්නත් නැහැ බුදුහාමුදුරේ කියලා වටිනවා වෙනතට. දැන් වෙන උත්තර දීර්ඝ උත්තර දෙන්නේ. දැන් මේ ගැටලුව විසඳගන්න බැරුව හාමුදුරුවෝ කෙනෙක් හොයනවා මේක ගැන අහන්න. එතකොට දැන් මෙතෙන් සරියුත් හාමුදුරුවෝ ආදී ඒ හාමුදුරුවෝ වැඩලත් නැහැ. දැන් ඉන්නේ මහා කච්චායන හාමුදුරුවෝ. මහා කච්චායන හාමුදුරුවෝ හම්බෙලා මෙන්න මේ බුදුහාමුදුරුවෝ දේශනාවක් කරා ධම්මපාණේ මෙහෙම කිව්වා අපිට තේරෙන්නේ නැහැ මේ කොහොමද ඉන්නේ කියලා. අපි කෙලෙත් නැතුව ඉන්නවා. අපි දන්නේ නැහැ මේ ඉන්නේ කියලා. මොකද මේකේ ධර්මයේ කියලා අර කච්චායන හාමුදුරුවන් අහනවා දැන් ඒ කට්ටිය. අහනකොට දැන් කච්චායන මහරහතන් වහන්සේ පැහැදිලි කරනවා දැන් මාත ඔබ විස්තර කරාට මගෙන් අහන්නේ ඇයි බුදුහාමුදුරුවෝ ඉන්නේ නැහැ. ඉතින් මහරහතන් වහන්සේලා කියනවා රටාව කවදාවත් උත්තර දෙන්නේ නැහැ. නැවත නැවත බුදුහාමුදුරන් අහන්න අහන්න කියලා ඇවිදුව කරනවා. දැන් ඇවිදුව කරලා දැන් යන්නේ නැත්නම් විතරයි පැහැදිලි කරන්නේ. පැහැදිලි කරනකොට කරන්නේ ඉස්සෙල්ලා පොරොන්දු ගන්නවා මම මේක පැහැදිලි කරන්නම්. හැබැයි ආයෙ ගිහින් බුදුහාමුදුරන් අහන්න ඕනේ. මොකද මේ ධර්මයේ වැරදි අදහසක් දෙයි මේ මම දුන්නෝ වැරදි කියන මතය. දැන් බුදුහාමුදුරන්ට වැඩි වෙනසක් දුන්නොත් එතකොට බුදුහාමුදුරුවෝ ඒක නිදොස් කරනවානේ. ඒක නිසා නැවත අහන්න කියනවා හම්බෙයි කියලා අවසන්. දැන් අරගොල්ලන්ට හදිසි අදම මේක දැනගන්න එපා අපිට වගේ. ඒක තමයි නේද? ඒකට පිළියම විතරක් දෙනවා. ඒ වගේ මේක දීලා දැන් ඔන්න ඔතෙන් දී බලන්න හරි බුදුහාමුදුරුවෝ දැන් ප්‍රපංච සංකා නැතුව ඉන්නේ විදිහ මෙන්න මෙහෙමයි කියලා ක්‍රමයක් ගන්නවා. මම ඒ ක්‍රමය දැන් ඔයගොල්ලන්ට පැහැදිලි කරන්න මේ වාක්‍යෙ පිටම අරගෙන ඒ වාක්‍යය වැදගත් වෙනවා. ওই වාක්‍යය ඔයගොල්ලෝ සංසන්දනය කරන්න ඕන කලහවිවාද දූත්‍යේ මුලට ගත් එකයි. මේකේ අගින්ද නමුලට එනවා මේකේ මුලින්ද නඩට යනවා කියලා තේරෙනවා. තේරුණානේ? ඒක බලමු අපි. මම වාක්‍ය ටික එහෙමම කියන්නම්. මේ මම කියන්නේ මේ මහරජාන හාමුදුරුව අර කියන සංඝා ප්‍රපංච නැතුව බුදුහාමුදුරුව ඉන්නේ කොහොමද කියන එක සිදුවෙන ආකාරය හාමුදුරුව විස්තර කරනවා. එතනනේ ඒක තේරුම් ගන්න මෙන්න මේ විදිහට තමයි මේ හාමුදුරුව පැහැදිලි කරලා දීලා තියෙන්නේ. සිංහල එක කියන්නේ දැන් අනිසිගේ කොහොමද තේරෙන්නේ නැතුයි. ඇවැත්නි ඇසද රූපේද නිසා චක්කු විඥානයේ උපදී. මේක අපි අහලා තියෙන කන්නේ ඒක කියනවා මේ තුන් දෙනාගේ එක්වීමෙන් ස්පර්ශය වේ. ඒකත් අපි දන්න අහලා සිය දුරුද්දයන් හරි ස්පර්ශය නිසා වේදනාව වේ. ඒකත් අපි අහලා තියෙන මේ පරිසම්පාදික ඇල්ගිතුනේ දෙයයි අනු යම නිහිතය හඳුනා. ඒ කියන්නේ ඒ යමුද දෙයක් නැහැ ස්පර්ශය නිසා වේදනාව වෙනවා. ඒක වින්දනේ කරොත් හඳුනා. එතකොට වේ හඳුන ගන්න ඕන පොයින්ට් එකක් තියෙනවා. හඳුන ගැනීමේ රහස. නින්දනේ වෙන්න ඕන හඳුන ගන්න. මේ කට්ටයම හඳුරේ. යම හඳුනාද එය විතර්කණය කරේ. යම විතර්කණය කරේද එය ප්‍රපංචයට පමුණුවයි. ප්‍රපංච කියන්නේ තණ්හාවෙ එක බැඳෙනවා. මේ වචනේ එහෙම තේරුම් ගන්න. යම හඳුනා එය විතර්කණය කරේ. යම විතර්කණය කරේද එය ප්‍රපංචයට පමුණුවයි. යම ප්‍රපංචයට පමුණුවා නම් ඒ චක්කු රූපාදී කාරණයෙන් තෘෂ්ණා දෘෂ්ටි ප්‍රපංචයන්ගේ යුක්ත සංඥා කොට්ටාසයෝ අතීත අනාගත වර්තමාන වූ ඇසින් බලා දත යුතු රූපේලා අභිභවනය කෙරේ. ඔන්න අතන ඉඳලා තමයි ඕක තමයි වෙන්නේ. ඒ කියන්නේ ඔන්න බලන්න මේකම තියෙන්නේ මේකයි. ඔන්න අර කලහ විවාද සූත්‍රයේදී යන විදිය බලන්න කොයි එකේ මනිතක්ද. මේ කියන්නේ ඒක පැත්ත මාරු කරනවා. අපිට පිළිවෙල පැත්තක් මේ කියන්නේ. උදාහරණයක් දෙන්නන්නේ අර යහපු ප්‍රශ්නයකට. දැන් එයා අහනවා කලහ විවාද කොහොමද ඇති වෙන්නේ? කොහේ ඇති වෙන්නේ කොහොමද? සිය වාක්‍ය. සිය රූපය.
ක්‍රියාරූප කොහොමද ඇති වෙන්නේ? එතකොට කියනවා කාමච්ඡන්දේ. කාමච්ඡන්දේ කොහොමද ඇති වෙන්නේ? වේදනාව නිසා. වේදනාව කොහොමද ඇති වෙන්නේ? ස්පර්ශයෙන් නිසා. ස්පර්ශය කොහොමද ඇති වෙන්නේ? එතකොට කියන්නේ අර ආයතනවල මේ අරමුණු වැටීම නිසා. තේමානේද? දැන් ඒක මුලට ගන්නවා. දැන් මේ අත්‍යනමර අනිත්‍යත්වයට ගන්නවා. එතරම් වෙන්නේ. වෙනසක් කිසිම නෑ. දැන් බලන්න මේකම නේද ඇසද රූපේද නිසා චක්කු විඥානය උපදවන්නේ. ඒ තුන් දෙනාගේ එක්වීමේ නිස්පර්ශය. දැනන්නේ දැනන්න අතන ස්පර්ශය කියන එක තව ඉස්සර කරලා දුන්නා ටිකක්. මේ තුන් දෙනා එකතු වුණාම තමයි ස්පර්ශය කියන එකක් හැදෙන්නේ. ස්පර්ශය නිසා වේදනාව එනවා. දැන් අහතම වෙනවනේ අර වේදේක කියන තැනට ආවම වේද යමක විදීතය හඳුනනවා. යමක හඳුනාගැනීම විතරකනේ කරයි. යමක විතරකනේ කරේද එය ප්‍රපංචයට පමුණුවා. අන්න එතනද මේ නිවීම කියන එකයි ඉතලා උසාවට හොඳයි ඒක බුදුහාමුදුරුවන්ගේ අපි වගේ නෙමෙයි වෙනස් කියන එක තමයි මේ ඊගාවට කියන්නේ. දැන් අපි නම් ওই ටික හොමුම කරගෙන ඉන්නේ ඒක ගැලවර කරලා සංසාරයක් බුදුහාමුදුරුවෝ වෙනස් කියනවා. එහෙමයි කියනවා අර ලෝකයේ කිහිම දුෂ්ණයක් නැතු ඉන්නේ. දැන් ඒක නිවැරදි විදිහ බලන්න මෙන්න මේ විදිහට ඊගාවට කියන්නේ. හැබැයි ඒකාන්තයෙන් මේ විදිහට හැදෙන ආය දෙතන ඇතිකල්ලි රූපේ ඇතිකල්ලි චක්කු විඥානේ ඇතිකල්ලි ස්පර්ශයයි පැනවීමක් කරන්නේය. ඒ කියන්නේ අපි කරන වැඩි දේ. දැන් අපිට ඇස තියෙනවා නම් පේන එකක් තියෙනවා නම් රූපයක් ඒකෙන් චක්කු විඥානයක් තියෙනවා නම් හැදෙනවා අපිට. හැදුනට පස්සේ මොකද වෙන්නේ? ඔව් ස්පර්ශයයි පැනවීමක් ගන්නවා. මට පෙනුනා කියන දා මේ පැනවීම. ඒක නැත්තම් අපි ඉන්නේ එතනනේ. දැන් මට පේනවා මට ඇහෙනවා කියන දැනක නිමිති අපි ඉන්න ඕනේ එතනනේ මේක. එතනයි. ඒක මතක තියාගන්න. ඕන නෝක වෙනවා. ඊට පස්සේ මේ කාර්යයන් ස්පර්ශයයි පරිවිමාවක් ඇතිකල්ලි වේදනාවයි පරිවිමාවක් කරන්නේය. ඒ කියන්නේ ස්පර්ශයේ තියෙනවා වේදනාවක් වෙනවා. මේ කාර්යය වේදනාවක් පැනවා ගත්තොත් සංඥාව වෙනවා. ඊගාට කියනවා සංඥාවක් පහනෝගත්තෝ විතර්කයකට එනවා. විතර්කයකට ආවොත් ප්‍රපංච සංඛා කියනේව සංඛාවක් එක්ක යනවා. අපේ බුදුහාමුදුරුවෝ කියනවා සංඥා නිදානානි ප්‍රපංච සංඛා. තේරුණාද? ඒ කියන්නේ සංඥාවෙන් තමයි මෙතන සංඛාව එනවද නැද්ද කියන තීරණයකට එන්නේ. දැන් එතකොට දැන් බලන්න රහතන් වහන්සේ බුදුහාමුදුරුවන්ගේ ජීවිතය මේ ඇස්තෙනීම නැත්නම් මේ ඉන්ද්‍රියන් වල ව්‍යාකාරීත්වය නවත්තනවා. මේ සංඥාවට එනවා. සංඥාවට ආවට අපි වගේ ප්‍රමාණිත කරන්නේ නැහැ. කුසුනාව කරගන්න. ඒකට අනිත් එක තියෙනවා. විඳීමක් තියෙනවා ඔක්කොම එකක් තියෙනවා. ඊට කාටද තියෙනව නැත්නම් නැහැ. තේරුණානේ? ඇයි මේ සංඥාවට ඇවිදින් ගන්න නැත්තේ කියන එක මෙතන කියල හරිය නැහැ. මේකම තේරුණානේ? බුදුහාමුදුරුවෝ හැටින්නේ දැන් දෙන්නන්න ඕනේ. බුදුහාමුදුරුවෝ පෙන්වා කිව්වට අරයට කිසිම දුස්තියක් නැතුව මම ඉන්නවා කියලා. කොහොමද මේ දුස්තියක් නැතුව ඉන්නේ කියන එක නේද විස්තර වෙන්න ඕනේ. මම කච්චායන මහරහතන් වහන්සේ දේශනා කරන්නකොට මෙන්න මේ ක්‍රමයට ඇන්නේ. මේ සංඥාවක් බුදුහාමුදුරුවන්ට එනවා. ඒකට තණ්හාවක් ඇති කරගන්නේ නෑ අපි වගේ. දැන් රහතන් වහන්සේලා වගේ නෙමෙයි. අපි වගේ තණ්හාවක් ඇති කරගන්නේ. එහෙම නොවන තැන බුදුහාමුදුරුවෝ ඉස්සන දුක්යෙන් පෙන්නනවා. මොකද තැන? දැන් සංඥාවක් ඔයගොල්ලෝ නම් බලන්න ඔයගොල්ලෝ යන ගමන තියෙන්නේ ඔතනමයි. වටිනකම විතරයි අපි තේරෙන්නේ නැහැ. ඒකම හැමදාම ධර්මයේ වටිනකම තේරුම් ගන්න අපිට අමාරුයි. නැත්නම් ධර්මයේ නෙවෙයි. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවානේ මේ සංඥාව ප්‍රපංච සංහාවේ ගොදුරක් බවට අහුවෙන්නේ අර රූපය ඉක්මවල ගියේ නැත්නම්. ඒ කියන්නේ නසංඥ සංඥී නනිසංඥ සංඥී නෝපිය සංඥී නනිසුත සංඥී කියලා ගැඹුරු ධර්මයේ මෙන්න මේකට අනුගත නොවන හැම තැනදීම සංඥාව මේකට සංඥාවට පාර දෙනවා. සංඥාව නිදාන කරගෙන වැඩක් කරනවා. සංතකයක් තේරෙනවද? එතකොට බුදුහාමුදුරුවෝ හැම වෙලේම වැඩ ඉන්න මානසික තත්ත්වය තමයි කොන්නෙකින් තත්ත්වය.
ඒකයි මම අර ගාථාව පාඩම් කරගන්න තියෙන්නේ. එහෙමයි. මන සංයතන්නේ කියන එක හැම මොහොතම තියෙනවා. ඔයගොල්ලෝ ඔය විපස්සනා වෙනකොට මොහොතවල් දෙකම ලැබෙනවා. නමුත් අපිට තියෙන එකම අඩුව මේක වටින දෙයක් කියලා අපිට තේරුම් ගන්න බැහැ. තමයි. ternary නමුත් බුදුහාම වහන්සේ මොනවද මේකේ මේකම තහතන මහන්සේ කියන්නේ. ඔබ තමයි මේ කියන දන්නේ. දැන් ගැඹුරු නිකන් අයදම මේ කියුවේ මට ඕනකම තියෙන ඔයගොල්ලන්ට මේ කියන දේවල් හරියටම කියා දෙන්න දීලා දෙන්න ගත්තා කියන මේ ඉන්නේ ධර්මයේ තේරෙන්නේ ටිකාලේ. නමුත් තෙන්ට යනවා. ඊට වැඩි තේරුම් කරගන්න ඕනේ මේ ඔක්කොම ධර්ම සූත්‍රවල කියන එකම දෙයක් කියලා දැක්කා. මේ කියන්නේ තරකම. තේරුම් ගන්න. මේක වෙන පැත්තකට ගියා. දැන් හැබැයි මේක ප්‍රඥාව මේ සූත්‍රෙත් කියනවා. මේ මෙතෙන්දී මේක කියලා කියන කියලා යොම නැහැ කියලා අර අහගෙන ආම්තුරෝ ඊට පස්සේ දවසට ආය විදුහම්තුරු හම්බෙලා මේ විස්තර කියන්නේ මේ ප්‍රශ්නයක් අහුවා රජාන් මහරජාන් වහන්සේගෙන් ඒක මේ විදිහට පැහැදිලි කරලා උන්වහන්සේ කිව්වා මේම නැවත විදුහම්තුරුන් අහන්න මතක් කරගන්න ඒක නිසා අපි උත්තරේ කියනවා කියලා දැන් ආම්තුරු මේ පැහැදිලි කිරීම පැහැදිලි කරනවා. එතකොට දැන් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා සක්කාය නැ කියන ඥානහා පඬිති මම මගේ මේ කර්මය වුණා මම දෙන උත්තරේ මේකමයි කියන ඊට අමතරව දැන් මේ උත්තරේ ගැන කියනකොට සහ එතන ඉන්න ආනන්ද කියනවාද දැන් බලන්න ආනන්ද හඳුනන්නේ සෝවාන් වෙච්චි කියන්නේ මේ කර්මය ආපු අය රෝවා වෙන්නේ නෙමෙයි ඒකයි එකක් නෙමෙයි තේමාව ඒක ගන්න. අපිට හිතන්න තියෙන ලොකු දෙයක් තමයි ඒක. මේ ප්‍රශ්නේ මෙච්චර ගැඹුරට අහන්න ඉක්ුනේ නැහැ. ඒක නයිට මේක ගැන සාකච්ඡාවක්කට යන්න දුන්නේ නැහැ. ඒක හරිය මේ ගැන අවබෝධයෙන් කියන්නේ. එතකොට එහෙම කෙනෙක් නෙමෙයි. ඉඳලා තියෙන්නේ. එතකොට රජාන මහරහතන් වහන්සේ විස්තර කරා. ඒක ආනන්ද හාමුදුරුව අහගෙන ඉඳලා ආනන්ද හාමුදුරුව දෙනවා මේක ගැන වර්ණනා. මෙතෙන්. මේක හරි වැදගත්. කියන්නේ මොකද්ද ආනන්ද හාමුදුරුව කියනවා අනේ ස්වාමීන් වහන්සේ මේ ධර්මයේ හරියට බඩගින්නේ දවස් ගානක් බඩගින්නේ විපාකයෙන් හිටියේ කෙනෙකුට මේ පැණි ටිකක් හරකට දැම්මා වගේ නේ කියන්නේ කවුද ආනන්ද? ඇයි ආනන්ද හඳුනාට මෙච්චර මේ පැණි වගේ වටිනවෝ මේ? ආනන්ද හඳුන මේක පාස් කරපු කෙනෙක්. අනිත් පැයට තේරෙන්නේ නැහැ මේ මේ පැහැදිලි කිරීම දැන් පැහැදිලි මෙන්න හිතන්නවා මේ ධර්ම මෙන්න පැහැදිලි කරන්නේ දැන් රහතන් වහන්සේලා අතර පළක් වුණා ආහාරණ වහන්සේලා ඉන්නවා කියන ධර්මයේ කියන්නේ තේරෙන්නේ නැහැ අනික් අය. දැන් අවිහරණන්නේ පදේ කිදුර උත්තරේ කිව්වද රහතන් වහන්සේලා ඉන්නවා. එතකොට දැන් ඒ ප්‍රබල රහතන් වහන්සේලා කිහිප නමක් ඉඳලා ඒවා රහත් මෙහි වහන්සේලා ඉඳලා තියෙනවා අපේ සාසනේ මේ ධර්මයේ විවිධ පැතිකඩවලින් ලස්සනට අනික් අය කියලා දෙනවා. එන්නානේ ඒකෙන් හිතිය ප්‍රබලම රහතන් වහන්සේ කෙනෙක් තමයි මේ මහා කච්චාන මහ රහතන් වහන්සේ. දැන් මේ මහා කච්චාන මහ රහතන් වහන්සේ කොච්චර ප්‍රබලද කියනවා නම් මේ මේ ආන්දර මහත්තයගේ පස්සේ ඇති වෙච්ච මේ පැහැදිලි කිරීම මේ ගුරුකුල සම්බන්ධ වෙච්ච පොතක් පිටකේ තියෙනවා. ඒක සලකන්නේ අපේ සාමාන්‍ය අදවාචාරින් වහන්සේලා සලකන්නේ මේ ඒ පොතේ තියෙන කරුණු පාදක කරගෙන තියෙන්නේ නැත්නම් මේ කරුණ ගොඩක් පැහැදිලි කරලා තියෙන මහා පඤ්චායන මහරහතන් වහන්සේමයි. එතමනේ ඒ පොත නම කියන්න නිකන් ඉන්නලා බලන්න මේ බැලුවා නම් ඒක තේරෙන්නේ නැන්නේ. ඒ කියන්නේ බැලුවා කියලා තෝරගන්න පුළුවන් කියන මතේ යන්න එපා. මේ වැදින ධර්මයේ තියෙන වෙන ඒ ඉතර ආවේනික රටාවකට මේක මොනවා කියන ඔයගොල්ලන්ගේ රටාව වෙන්නේ නැහැ. එතමනේ එහෙනම් මම මේ කියන්නේ දැන් මේ වගේ දැනගත්තා නම් හොඳයි නේ. නිත්‍ති ප්‍රකරණ. ඔබ බුද්ධක නිකායේ තියෙන කොට. නිත්‍ති ප්‍රකරණ. එහෙම ප්‍රකරණයක් තියෙනවා පොඩි පොත. ඒ පොත කලකන්නේ මේ මහා පඤ්චායන හාමුදුරුවන්ගේ ගුරු කුලය කියලා. ඒකේ තියෙන්නේ මේ ධර්මය ගැන එක විග්‍රහයක්. ඈ? නිත්‍ති කියන්නේ තේ බලුවද? බලලා තියෙන්නේ තේරෙන්නේ නැහැ.
ඒ කියවන්නක දැන් මම ඉන්නේ දැන් කියවුවා කියලා දැන් මේක කියන්නේ කට්ටයන් හඳුරු එදා පැහැදිලි කරපු ගුරු කුලයක් කියලා ඉන්නේ මම කියවන්නේ කියවන්න බෑ පරි සම්විධානා කිය තියෙන ඔය වගේ පැරේ සමුරායි ගුරු කුලයක් කියලා තව මම කියන්නේ ඉස්සෙල්ලා තව කතා ගැන කියනවා ඉති උත්තරය ඒක කවුද උත්තර කොහී කියන්නේ කුජිත්තරා ඒ ගුරු කුලේ කියලා කලකනවා මම දන්නේ නැති මේ ඇත්ත නෙවෙයි කොහොමහරි මේ එහෙම සම්බන්ධයක් තියෙනවා මේ හාමුදුරුවෝ ප්‍රබලයි තේමන්නේ දැන් කොහොමහරි මේ පැහැදිලි කිරීම අහපු ආනන්ද හාමුදුරුවෝ දැන් කියනවා අර දවස් ගානක් බඩගින්නේ විපාකයෙන් කියන මිනිස්සුන්ට මේ බැරි අපේ දැම්ම වගේ නේ කියලා තේරෙන්නේ මේ හරු වන්දන දීපු උත්තරේ දැන් අපිට නම් අවිද වෙන්නේ මොකක්ද ඔය කියන එක මේ පැණි වගේ දේ ඕගොල්ලන්ට නිකන් වැඩක් නීතියට වැඩක් දෙකින් බලන්න ඕන. දැන් මේක මම කියපු විදිහට දැන් පැහැදිලි මන්නේ ඒකට හරි. දැන් ඒ වුණාට මේක මේ පැණි වගේ වෙන්නේ නැහැ නේද? එහෙම ගැඹුරක් තියෙනවා. දැන් මේක එහෙම තේරෙනවා නම් මෙතන ගැඹුරක් තියෙනවා කියන එකයි මම කියන්නේ. ආනන්දහන්තුන්ට තේරෙනවා ඒක. අනිත් අයට තේරෙන්නේ නැහැ. මේක අහුවම දැන් බුදුහාමුදුරුවෝ ළඟ ඉන්නේ නැති නේ මේ කියන්නේ මේ පැණි කටේ දැම්මම වේ කියලා ආනන්ද හාමුදුරුවෝ. ඊට පස්සේ දැන් ආනන්ද හාමුදුරුවෝ මේ කියන දැන් මෙතෙන්දි බුදුහාමුදුරුවෝ අනුමතයක් දෙනවානේ අර කට්ටියට මේක මම පැහැදිලි කරත් මේ තමයි කියන්නේ. ඔව් මේ විදිය තමයි කියන්නේ කියලා. එතකොට ආනන්ද හාමුදුරුවෝ දන්නවා එහෙනම් මේකත් ආනන්ද හාමුදුරුවන් ගබඩාවට යන්න ඕන එකක්. ඇයි බුද්ධ දේශනා. තේරුණානේ? ඒක නිසා ඒ ආනන්ද හඳුරනවා මේ බුදුහාමුදුරනේ ස්වාමීන් වහන්සේ මේ වගේ ධර්මයකට මොකද හොඳ නම කියලා. ඔව් එතකොට බුදුහාමුදුරෝ කියනවා දැන් ආනන්ද හඳුරමු කියවන්නේ දැන් මේ බැංකියක් කඩේ දැම්මා වගේ කියලා. මේක නම් කියන්නේ මදු පිණි. මේ කැණි දුලාව. එහෙමනේ. එහෙනම් මේ කෑවේ ඔයගොල්ලෝ දැම්ම දැන්ම ග්‍රහණය කරන්න යනවානේ මතු හරි බලන්න මේකේ තියෙන්නේ ඔය කියන මේ ප්‍රපංච නැති තැනයි අර මං කියපු ඉස්සර තැනයි නැත්නම් කාය උපයෝගීව ඔයගොල්ලෝ අර මලමිණියක් වගේ හරි සතියේ ඉන්නේ තැන ගැන විස්තරය ඔන්නෝවා ප්‍රපංච නැති ඉන්නේ දැන් අපිට ඉන්නේ වටිනාකම අපිට නෑ දැන් කොහොමද වෙන්නේ මහා කම්මැලි කියලා කියන්නේ ඒගොල්ලෝ ඉන්නේ දැන් මොකක්ද නැහැ නේද? නමුත් බෞද්ධිකත කරන්නේ. එතනනේ ඕක තමයි කියන්නේ. ඒ කියන්නේ අපි එකේ අඩුපාඩු ඇති. නමුත් අඩුපාඩුව තිබුණාට කමන්නේ නැහැ. අඩුපාඩු හදන්න උත්සාහ ගන්නත් එපා ඒක ඇතුලේ. ඕක හරහා යන්න ඕකෙන් තමයි. ප්‍රපංච නැති දැන. ඔය ඉන්නේ ප්‍රපංච නැති දැන හඳුනගන්න බැරි කමයි. දැන් ඒක තව හොයා යන්න ඕගොල්ලෝ නැද්ද තියෙද කියලා අර අනිත් පැත්තට යන්න. දැන් මෙතෙන් මේ අන්තකට යන්නේ කියන්නේ ප්‍රපංච වුණොත් ඉතුරු වෙන දේ තමයි කලහ විවාහ ශෝක පරිදේව ලෝභ ඔය වගේ ගුණට දක්වනවා දුක දැන් ඔය කොහොම භාවනා කරනකොට ඒක නැති තැන තමයි මේ තියෙන ප්‍රපංච මුත්‍ය එහෙම තැනක් තමන්ට අප වුණොත් ඒක කුසලයේ කියලා හිතන්න තේරුණානේ ඒ කුසලයට මොකක්ද කරන්නේ නූපන් කුසලයක් ඉපදුනා කියලා හිතන්න ඕනේ. ඒක නූපන් කුසලයේ ඉපදුනාම සම්මා වායාමයෙන් කරන්නේ පස්සේ. ඒක වැඩි දියුණු කරන්නේ. තේරුණාද? ඔය තමයි ගමන. ඔත තමයි ප්‍රශ්න. ඕක තමයි ප්‍රශ්න. නැතුව අපිට සිද්ධ වෙන දෙයක් නෙමෙයි ප්‍රශ්න. ලැබෙන ඵලයක් නෙමෙයි ප්‍රශ්න. තියෙන එක නැතිවීම ප්‍රශ්න. ඔය අදහස හොඳට ගන්න. හැමදාම යන්නේ ප්‍රඥාව හොයාගෙන යන්නේ කියන ටිකක් වැඩි කරගෙන දැනුමක් වැඩි කරගෙන බුදුහාමරණ ප්‍රඥාවෙන් නෙමෙයි කියන සියල්ල නැති වෙන තරයි බං. යා කියන සියල්ල නැති වෙන තැන තමයි අර කියන්නේ ප්‍රපංච සංකාගය වෙන තැන තැගලෙයි. මොකක් ඔහොම කිව්වත් බෑ දැන් මම මේ මේවා නම් සමාහයට කියන තරණ වේවි නමුත් හරියට ඉන්න ඕනේ වාරිත අවුලින්දක් එක
තේරෙනවානේ ධාගෙන ඉන්නේ නැතුව වඩන්න දා ඔය පියාදීක ශික්ෂා වඩන්න. එතකොට මේ අහගෙන ඉන්නේවත් වටින දේවල් නෙවෙයි. දැන් දැන් තමයි වටින්නේ නැති වෙන්නේ. එහෙම තමයි මේ ධර්මයේ. අපි ඔයාලා මොනවද කියන්න ඕන කියලා. අන්න හරි. ඔක ඔයා අදහස කඩාගන්න. ප්‍රඥාව කියන්නේ අලුත් දෙයක් වෙනවා නම් නෙවෙයි. අලුත් දැනුමක් ලැබෙනවත් නෙවෙයි. මේ ඉන්දියාන වලට මොනවා හරි වෙනවත් නෙවෙයි. ඒක යන මං කෑගා ඉස්සරිත වැඩි වෙන උපා වෙන්න එපා, බොරු කරන්න එපා, කනපාන්න එපා වෙනවා කියලා දැනෙන්නේ කාටද මේ ඉන්දියාන කියන්නේ? එළිදේ පේන්නේ කොහොමද? එළිදේ යන කාරණේ කොහෙටද පේන්නේ? එළියක් පේන්නේ මනසට බෑ. උත්තරන ඇහැට පේනවායි. ඒක යන මං කියන්නේ දීටි එන එළිපේලා ප්‍රඥාව වෙනවා නම් දීටි වැඩි අර කොල්ල අතරගෙන උඩුදා. ඔය මේන තරු ඔක්කොම පේනවා ඔළුවට කොරලාගෙනවා දුක. ඒක නෙමෙයි ඔක ඔයගොල්ලෝ දන්නේ දැනන්නේ නිකමුත් ඇදලා ඇදලා මේක ඒවා මූල් ගහ වැඩිලා ඇදුවා. ඒක තරමෙන්න නැද්ද? නේද? ඔය පෙනිච්ච තරුවා එහෙම පේනවා නෑ. ඇයි මේ මිනිස්සු කට ගිහිල්ලා මෙන්න එහෙම වෙන්න කියලා බලන්න. ඈ? ගෝලේ නෑ. ඔබ වෙන්න පුළුවන් ලස්සනට රඟපාන කවුරු හරි කිව්වොත් තේරුණානේ නේ හිතන්න එපා. මේ ධර්මයේ හැටිමයි අපිට ධර්මයේ මිත්‍ය කරන්න වීදි නෑ. දැන් මේ මෙහෙම මෙහෙම කිය කියලා හරි මේ ප්‍රඥාව මොකක්ද කියලා හොයන්න. දැන් මම උදාහරණයක් දුන්නානේ. ප්‍රඥාව කියන එක මේ ඉන්දියාන් වලින් අවුලේ නේද නෙමෙයි. අපේ කියන දේක් වැඩි වෙනවනේ අපි නැති වෙන්නේ. තේරුණානේ? ඕකට අපි කන කැමති වෙයිද කියන එක හිතන්න මෙච්චර මේ වැඩ කරන අපි ඒකට කැමති වෙන්න කොයිතරම් පුහුණුවක් ලබන්නේ වෙයි. තේරුණානේද? ඒ පුහුණු ඕගොල්ලෝ හිතන්නේපා අවුරුදු 1000 ගානක් ආත්ම ගානක් නෙවෙයි පුහුණු වෙන්න ඕනේ. මේ බුදුහාමුදුරුවෝ කියන ආරස්ථාන මාර්ගයේ මේක තේරුම් අරගෙන ඉන්න කල්පොතු. දැන් අපි හිතාගෙන බුදු කියන්නේ ආරස්ථාන මාර්ගයක් වඩනවා අපේ බලාපොරොත්තු අපේ උසස් වීම. තව දිවිත්‍යයකට එකතු වීම. දැන් අවසානම වෙන්නේ එකතු වෙනවා නේද? කියන එක නැති වෙනවා. ඉතින් නැති වෙනවා කියලා දැනගෙන යන්න එක හරි. දැන් නිකන් හිතලා බලන්නකො. ඔයගොල්ලෝ මුසුම යනවා දානේ ඉන්නකොට ඔයගොල්ලන් මොකද වෙන්නේ? කියන එක නැති වෙනවා නේද? ඒ ඉතලා හරි මතක් වෙනවා. ගෙවල් දොරවල් දූ දරු ඔක්කොම මතක් වෙනකොට ඔක්කොම ඉන්නවානේ කියනවා ගොඩක්. දැන් ටිකක් වෙලා යනකොට මොකද වෙන්නේ? අර බාහ බාහිරයේ බාහිර ලෝකයේ ටික ටික අපේ පැත්තෙන් අහන්න. නෑ එන්නේ නැතුව නෙවෙයි. ඥාන්තයෙන් මතක් වෙන අර වගේ නෑ. මේ වගේ නෑ. ඇති කල්පනා වෙන ඒක. ඊට පස්සේ ශරීරයේ දැනෙනවා වේදනාව දැනෙනවා. ඔය තව ටිකක් දැනෙන්න. ශරීරයේ ටිකේක දැන අඩු වෙනවල් දැනුම වැඩි වෙනවා. අඩු වෙනවා. ඒ කියන්නේ මොකක්ද? කොහොම දැන් වැඩි වෙනවද මේ ප්‍රඥාවට යනකොට නැති වෙනවද? ඉතින් නැති වෙන එකට රතු උනම් ගන්න ඉන්නවා. ඉතින් ඔයගොල්ලෝ එහෙම පිළිගන්නේ නැහැ නේ. භාවනාව දියුණු වෙන්නේ නැහැ කියනෝනේ. අනේ මොකක්ද දැනෙන්නේ? දැන් ඉතින් මේක මොකක්ද කියලා තමන් දැනගත්තා වගේ මොකද්ද මේ වීඋත් කියලා. ඔය ලක්ෂණ ටික මෙහෙම හිතනවා මේක මොකද දියුණු වෙනව නෙමෙයි. තේරුණාද? දැන් මෙතෙන්ද කියන්නේ බුදුහාමුදුර අමුතුම තැනකට කියන්නේ. ඔය කියන අරමුණේම සංඥාවක් නැත්තේ නෑ නේද කියලා දෙවිත් අන්නාර කියන්නේ නැද්ද? නමුත් නැතිලා සිහියට ඉලක් නැහැ විසංජිත් ඉලක් නැහැ. ඊළඟට නෝපි අසංඥී කියන එකට යනවා. අසංඥ තලයේ ඉන්නේ කිසිවක් නැති තැනක් නෙවෙයි. සංඥාවක් කියලා කියන්නේ අර කිවි විකෘති කරවා ඉක්මෝ සංඥා. උත්තර නැහැ සංඥී. මේක දැනෙන්නේ ශරීරයේ දේවල්මයි කියන්නේ මහා මූතමයි දැනෙන්නේ. දැකෝ මේක මේ දෙවිය ඥානයෙන් දැනුනොත් ඔය කිය ප්‍රඥාවක් නෑ. ඒකයි මම අදම මම ආයෙත් ආවා. දැන් මෙහෙම වෙනවා මම අපි දැක්ක මෙහෙම දෙනේ කියලා කිව්වොත් මම කියන්න වැඩක් නෑ කියලා. නෝපි අසන්නී කියන එකවා නෑ විපූත සංඥී කියන එකට ගැලපෙන්නේ නෝ. මේ බු ඔයගොල්ලන්ගේ ධාතු වලින් හැදිච්ච එක දන්නේ නිසම් මෙතෙන්දී ඔයගොල්ලෝ මවාගත් එකක් දැකලා නැත්තේ නෑ. තේරුණාද? මවාගත් තැන දෙවියෙක් දැක්ක තැනක ප්‍රාණියෙක් දැක්ක තැනක විකෘතියක් දැක්ක තැනක අනිත්‍යයෙන් දකින්නවා වගේ දැක්ක තැනක සත්‍ය නෑ. අපි හිතන්නේ නම් කොහොමද? අපිට දැන් ටිකක් කල් භාවනා කරනකොට අර
අබල දුරේකෙන් වගේ තේයි අපි ශරීරය අධ්‍යයනය. නැහන ලොකු අනීච්චයකට ගැවුවම වගේ ස්කෑන් එකකින් එකට ගැවුවට පස්සේ ශරීරයේ තියෙන මේ වගේ දේ. ඔන්නම මට අපිටම කියනවා. තේරුණානේ? ඔවා අපි එහෙම කරනවා කියලා සත්‍යෙ නෑ. මේක විමුක්ති වෙනා නෙමෙයි සත්‍යෙ. මේ සත්‍යය කියනවා මම ඉවත්. මට පේන දේ සත්‍ය නෑ. එක්කෝ මට ඇහෙන තැන සත්‍ය නෑ. ඇහෙන තැනක් තියෙනවා මම නැති වුණොත් සත්‍ය නෑ. මොන තව කීයද කියන්නේ? තේරුණේ? දැන් අපි මේ යන්නේ කය අල්ලගෙන කයන්නේ දැනෙන එකක් තියෙනවා මමක් තියෙනවා. එතකොට සත්‍ය නෑ. ඔගේ හැලෙන්න ඕන බලන්න. මම හැලෙන්න ඕනේ දැනෙන එකක් තියෙන්න ඕනේ සත්‍ය. එතකොට මේ ගාථාවට ගැලපෙනවා. මම කන්න සංඥා කියන එකට ගැලපෙනවා. දැන් ඕක ඉහළට ගියාම මොකද වෙන්නේ? ඔය හයට දැනෙනවානේ. පේන එකකට යන්නත් පුළුවන් කෙනෙකුට. තේරුණාද? පේන එකක් තියෙනවා දකින්න කෙනෙක් ඉන්නවා. ඒක සත්‍ය නෑ. පේන එකක් තියෙනවා දකින්න කෙනෙක් නෑ. ඒක සත්‍ය නෑ. මොනවද තේරුණේ? එහෙනම් දැන් අනිත් පැත්තට ගමුකෝ. හිතනවා ඕකනේ අපේ ප්‍රශ්න තියෙන්නේ. දැන් හිතන්නේ ඒක වැරදි කියලා හිතාගෙන ඉන්නේ. කල්පනා කරන්නේ ඒක වැරදි. ඒක සත්‍ය නෑ කියලානේ. ඈ? දැන් හිතපු දැන? ඔව් ඔව් ඔව්. දැන් හිතන එක තියනවා හිතන කෙනෙක් ඉන්නවා සත්‍ය නෑ. මොකද වෙන්නේ? සත්‍ය කියනවා නම් මොකක්ද? හිතන එක තියනවා කෙනෙක්. ඔතනත් කටුවාය සත්‍ය තමයි. ඔය වගේ මොහොතක් ගත කරනවා එතන එයාගේ දීප්තිය තියෙන්නේ ආරකත්ත දුක දුකට හේතුව දුක නැතිවීම. ඔව් මා ඇයි මොන කියන්නේ? එයා එහෙම එකක් දැක්කා නම් එතන උපාදාන නැති තැනක් කියලා හඳුනගෙනයි දකි. තේරුණානේ? දැන් උපාදාන නැති තැනක දුකක් නැහැ කියලා එයාට තේරුණා ඉවරයි. දැක්මට ගිහින් ඉවරයි. තේරුණානේ? ඒක උනේ මගේ මෙහෙවීමකින්. මගේ මෙහෙවීම තමයි තණ්හාව. මම මේකට මෙහෙම නිච්චලව ඉන්න එක මගේ කාර්යයක්. ඒක මම දාන එක පින්දාමයේ උපාදාන වෙන්නේ. දුක ඇති කරගන්න මම කියයි තේරෙන්නේ. දුක මොකද්ද? අර අරමුණට මම ග්‍රාහ ගත්ත හැටි අවසාන වෙන්නේ කලහ විවාද ශෝක පරිදේව උන්නේ. ඔක තමයි දුක. දැන් බලන්න කොයිද සංසන්දනය කරන්නේ? මම මේ කියන්නේ තර්කයෙන් කියන බණක් නෙවෙයි මම මේ කියන්නේ. තේරුණානේ? ඔයගොල්ලන්ට ඉස්සෙල්ලා දුන්නා පුහුණු. දැන් මොකද කියන්නේ? ඔයගොල්ලෝ පුහුණුවේ යනවා. මේක නවත්තන්න එපා. යනකොට අපි යන තැන දැන් පාස් කරගෙන යන එක නවත්තන්න. දැන් පාස් කරගෙන යනව නැත්නම් මේක වටින්නේ නැහැ ඉතින්. දැන් බුදුහාමුදුරුවෝ වටිනවා කියලා කියන තැන දැන් මේ සූත්‍රණි කියන්නේ. තේරුණානේ? අපි පාස් කරගෙන යනවා. බලන්න පොඩ්ඩක් ඒ ගැන කල්පනා කරලා ඒක වටිනාකම තේරුම් ගත්තම මේ උත්සාහකච්ඡා කරනවා ඔයගොල්ලෝ දීසිය මේ විස්සක් පළවෙනිම හොඳට ගත්තේ. ඕක තමයි ඔය දැන් ඔයගොල්ලෝ ඉන්න තැනක ඔය තැන ඔය ලක්ෂණ තියෙනවා. ඔය ලක්ෂණ තමයි තියෙන්නේ. එහෙනම් දැන් අපේ කාලේ ඉවරයි. දැන් මේක තමයි මෙහෙම බුදුහාමුදුර හතුවාම ආර ආරණහම්පුර හතුවාම බුදුහාමුදුර දෙන්න නම තමයි මදු කිහිපයි. මේකට චතුරුන් දයාවකන්න මදු කිහිපෙක කියන නමට දුන්න අර්ථය මේකනි ගුලාබ්. දැන් මේකනි ගුලාබෙන් මේකනි තැම්පත් කරපු වරාර පට්ටියක් වගේ එකක් තියෙනවා. කොහොමද දැන් ගුහාමරුවත් මෙච්චර වර්ණාගමේ මේ සූත්‍රයට ඇයි කියලා ඔයගොල්ලන්ට තේරෙන්නේ නැහැ. මේ කියන්නේ අපි විපස්සනාවකින් යා යුතු තැන ඉලක්කේ තියෙනවා මේ කාර්යය. එක්ක ප්‍රඥාව කියන ඉලක්කේ තියෙනවා. සත්‍ය කියන ඉලක්කය ලාංඡනයක් දෙනවා. මේ ලාංඡනය මේක පත්‍යක්ෂ කරගන්න එක තමයි ප්‍රශ්නේ. හොඳයි එහෙනම් අපි මේ වැඩසටහන අවසන් කරමු. දැන් ස්වාමීන් වහන්සේ රෙස්පොන්ස් එක අවස්තරන් යන්නේ වෙනත් අපේක්ෂාවක් අපේ ගාව කියන්නේ සත්‍ය ඥාන කියලා. අපිට එතන අහු වුණොත් ඒක කෘතක් වෙන්නේ නැත්තේ
අපේ සත්‍යයට අනු වෙන්නේ වෙන විදිහ. අපි දැනගෙන තියෙන්නේ මවාගෙන තියෙන වෙන්නේ. වෙන්නේ බලපොරොත්තු. ඒක ඇරෙනවා ටිකක් කල් බහුලී කතා උනා. එච්චරයි.